නමෝ බුද්ධාය සතහම් කතිකාව නමෝ බුද්ධාය අප සුපුරුදු විදියට අදත් නමෝ බුද්ධාය වැඩසටහන තමයි අපි සීල දෙනවාම ඇවිත් තින්නේ. දැන් අපේ ප්‍රේක්ෂකයන් අද වෙනකොට දන්නවා නමෝ බුද්ධාය වැඩසටහන සම්බන්ධයෙන් කොමන විදිහකටද මේ වැඩසටහන දැන් වෙනකොට දිගහැරී තියෙන්නේ කියලා. දැන් මේහා සම්බන්ධව මම හිතන්නේ අද වෙනකොට මහත් විදියකට ප්‍රචාරයන් අපිට ලැබෙමින් තියෙනවා. ඒ එක්කම අපගේ තියෙන මේ ධර්ම කතිකාවත හා සම්බන්ධයෙන් තියෙන මේ ගැටලු निराකරණය කරන ආකාරය ගැනත් බොහෝ විට ප්‍රශංසාකට අපිට ලියුම් එහෙම එවලා තියෙනවා කීපයක්ම. ඉතින් අපි ගිය වතාවෙත් ඊට ඉස්සෙල්ලත් අපි කතා කරා මේ කොහොමද මේ ධර්මය සම්බන්ධව හසුරවා ගැනීමේදී කුමන ආකාරයෙන්ද මේ කරගත යුත්තේ කියන එක. ඉතින් මේ චතුරාර්ය සත්‍යයත් මේ හා සම්බන්ධව අපි ගන්නවා නම් කොයි විදිහද මේ අවබෝධය අප කෙරෙහි අප තුලින් එය අප විග්‍රහ කරගත් යුත්තේ කෙසේද කියන්නත් පටිච්චසමුප්පාදය ආශ්‍රයෙනුත් අපි කතා කරා. ඒකම අපි කර්මානුකූලව කොහොමද මේ යම් යම් දේවල් පෙළ ගැසෙන්නේත් ඒ කර්මානුකූලව වෙනදී කොහොමද අපිට හරවාගත හැක්කෙත් කියන එක ගැනත් යම් තාක් දුරකට අපි කතා කරා. මේ සම්බන්ධයෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධින් උපාදානෙ මේ අල්ලා ගැනීම නැතොත් මේ තණ්හාව රාග ද්වේෂ මෝහ මේ තියෙන ගැඹීරත්වය මෙතනින් එන අකුසල් මූලයන් තුලින් වෙන දස අකුසල් කොහොමද පෙළ ගැසෙන්නේ මේක කාය වචි සහ මනස ඇසුරෙන් වෙන මේ වරදවල් අකුසල් කොහොමද මේක අලෝභ ආදෝෂ අමෝහ වශයෙන් කොහොමද පෙරලා ගත හැක්කේ කොහොමද කරගත යුත්තේ භාවනා ඇසුරෙන් සහ අනිත් ආකාරයෙන් සීලයෙන් කොහොමද මේ කරගන්නා ආකාරයෙන් සම්බන්ධව කතා කරා. ඒ සම්බන්ධව කතා කර ගැනීමට අපට හැකියාවක් ඇති වුණේ අපි ලොකු ස්වාමීන් වහන්සේ හන්දයි. මොකද ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ කරන ලද විග්‍රහය සහ විස්තරය මම හිතන්නේ බොහෝම සරල ලෙසත් අප කාටත් බොහෝම ළඟින් ඒක සමීපව අපට ඒ හා සම්බන්ධව ඒ කියන ලද කරුණු පහදා ගැනීමට අපට හැකියාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් බොහොම පිං කියන්න ඕන ලොකු ස්වාමීන් වහන්සේට අප වෙනුවෙන් මේ වෙලාව අරන් මෙතනට මනෝ බුද්ධ වැඩසටහනට පැමිණීම සම්බන්ධව. ඉතින් අදත් මේ අපි කතා කරනකොට මේ කුසලයේ අකුසලයේ හා සම්බන්ධව යම් යම් කරුණු කීපයක් මම හිතන්නේ තවත් ඉතිරි වෙලා තියෙනවා අපිට කතා කරන්න. ඒ මගින් අපි ප්‍රවේශයක් අරගෙන අපි බලමු තවදුරටත් කොයි ආකාරයෙන්ද මේට අපේ නිරුද්ධතාවය ඇති කරගන්නවා නම් කොයි ආකාරයෙන්ද මේ ආයතනයන් පාලනය කරගෙන මේ තියෙන ආශාවන් ඒ තියෙන අපි දක්න ස්පර්ශය තුලින් උපාදානය ඇතිවීම වළක්වාගෙන කොයි ආකාරයෙන්ද මේ අපට යම් කිසි විදිහකට නිරෝධයක් ලබා ගන්න සමුදය සත්‍ය අපි දන්න නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය. දැන් මේ විදිහට කොහොමද මේ මාර්ගයට දොර විවෘත කර ගැනීමට අපිට උපකාරී වන ආකාරයට අපි බලමු අද වැඩ සටහනත් ලොකු සයන්නාංශගේ ආශිර්වාදය මැද කරගන්න. අවසරයි ලොකු සයන්නාංශ. ලොකු සයන්නාංශ මේ අපි මේ කුසලය මේ අපි දකිනවා බොහෝ විට එක ආකාරයට විග්‍රහ කරනවා. අපි ගිය වතාවෙත් අපි කතා කරා ඔය කර්මයන් සම්බන්ධව ඔය ජනක කර්ම කියලා මේකත් එක්ක ප්‍රතිසන්දි විඥාණයට මේක සම්බන්ධ වෙන ආකාරයෙන් සම්බන්ධව ආසන්න ආචින්න මෙවැනි ආකාරයේ කර්මයන් කොහොමද මේ කර්ම පරිසන්දෙන ආකාරයත් ඊළඟ භවයේද නැතොත් සදිසියමද කෙසේද කියලා මේ හා සම්බන්ධව දැන් ගත්තාම ලොකු සනන්සාර හුඟක් අයගේ මතයක් තියෙනවා. මේ පව් කරන්න හැමදාම යන්නේ නරකාදියට හෝ නිරයට යන එකත් පින් කරන තැනත් සුගතියට යන එකක්. හැබැයි අපි දකිනවා ලොකු සයන්නාංශෙත් ගිය වතාවට ඉස්සල වතාවේදී පොඩ්ඩක් මේ ගැන යම් කිසි විදිහකට කතා කරා ලොකු සයන්නාංශ. මොකද මේ ඒක එසේම නොවේ කියන එක. යම් කිසි විදිහකට හොඳ කරන අයත් කුසල් කරන අයත් නිරයට යන අවස්ථාවන් තියෙනවා. අකුසල් කරන අය දිව්‍ය ලෝකයට යන සුගතියට යන එකත් මේවැනි දේවල් ගැන කතා කරා. ඒකෙන් කෙලින්ම නිර්වචනයක් දෙන්න බෑ කියලා දැක්කා. ඒකෙන් අපිට පෙන්නුම් කරා. ඒ එක්ක මම සමහර තැන්වල කියවල ගුසනන්සේ දැන් එහෙම එකක් වුණොත් හැම එකක්ම අපි කර්මයට මේක භාජනය කරොත් එම් වෙනදී මේක එතකොට මෙතන අර දිවියන්ගෙන් අර යම් කිසි විදිහකට වෙන ආකාරය සෑම දෙයක්ම එක තැනකින් වෙනවා කියලා දිවියන්ගේ නම වෙනස් කිරීම විතරයි මෙතන වෙන්නේ කියන එක. නියතියක් වෙනවා කියන එක. දැන් මේ හා සම්බන්ධව ලොකු සයන්නාංශ දැන් මෙතන අපි ඊට පස්සේ න්‍යාය ධර්මයන්වත් අපි කීපයක් දකිනවා. එතකොට මේ කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, චිත්ත නියාම, ධම්ම නියාම කියලා. එතකොට මෙතනත් පේනවා මේ කර්මය එක තැනක විතරයි කොටසක් විතරයි තියෙන්නේ කියලා. මේක අපිට කොහොමද පහදා ගත හැකි කියලා සයන්නාංශය අවසර. නමෝ බුද්ධාය හැම දිනාටම තිරුවන් සරණයි. දැන් අපි කර්මයේ વિશે ගැන කතා කිරීමේදී ලෝකේ මුලා වෙන්න තියෙන විශයක් තමයි ඕක. දැන් බුදුරජාණන් වහන්සේට කර්ම විපාක පිළිබඳ
කර්මයේ කර්ම විපාක පිළිබඳ ඥානයක් තියෙනවා. ඒ ඥානෙ දසබල ඥානයෙන් එකක්. තථාගත දසබල ඥානයෙන් එකක්. ඒ ඥානෙ තුලින් තමයි උන්වහන්සේ ওই ධර්ම දේශනාව කළේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ගාවට කෙනෙක් ඇවිල්ලා ඇහුවා, භාග්‍යතුන් වහන්සේ මම නම් හිතන්නේ මේ සියලු විඳීම් සියලු වේදනා කර්මානුරූප වෙනවා කියලා. කියලා කිව්වා මෝලිය සීවක කෙනකෙනා. සියලු වේදනා කර්මානුරූප වෙනවා කියලා ඒ අදහසේ ඉන්න මතවාද තියෙනයි මේ ශ්‍රමණ බ්‍රාහ්මණ වෙනවා කිව්වා. එතන බුදුරජාණන් වහන්සේ වදාලා වේදනා විදින සමහරු වාත සමුත්ථාන පිත්ත සමුත්ථාන පිත විසිලා දුක් විඳින අවස්ථා තියෙනවා. එතකොට යත් දන්නවා තමන්ගේ පිත කිපිලා මේ දුක් විඳින කියලා. ඊළඟට වෙදෙක් ගාවට ගියාම වෙදත් කියනවා ওই තියෙන පිත්ත මාරුව කියලා. ඒකට බෙහෙත දුන්නාම බෙහෙතનો සනීප වෙනවා. ඒ කියන්නේ ලෝකේ සත්‍ය සම්මතයි. ඒක තමාට තේරෙනවා පිත කිපිලා කියලා. එතකොට එහෙම දුකක් විඳින එකට කායික වශයෙන් යා හිතනකොට ඒකත් පෙර කර්මෙන් වෙච්ච එකක් කියලා. ඒක තමාගේ අත්දැකීමත් ඉක්මෝ යන එකක්. ලෝක සම්මුතියත් ඉක්මෝ යන එකක්. ඒක තනිකර මුසාවක් කියනවා. මොකද අපි දැන් හැමතැනම ඇහෙන එකක් නේ. ඒක තමයි නැන්සේ කවුරු හරි ඇහ ටිකක් මොකක් හරි එකක් කරලා කැටරැක්ට් වගේ එනකොට උනත් කියන්නේ මේ විදිහට කර්මය කියනවා. කර්මය කියනවා. ඒක තැන මොකක් හරි ආබාධ අගිට ගන්න කරනවා. ආබාධ අටක් පෙන්වනවානේ. මෙතන ආබාධ අටක් තියෙනවා. ඔව්. පිත්ත සමුත්ථාන, සෙම්ම සමුත්ථාන, වාත සමුත්ථාන, සන්නිපාත, උත්පරිණාම, විසම පරිහාරජ, ඕපක්කමික, කම්ම විපාකජ. එතකොට අට අපි ගත්තත් එතකොට නැන්සේ එතකෙන්නේ පිත්ත සමුත්ථාන ආබාධ හට ගන්නවා. පිත කිපීමෙන් කායික වශයෙන් දුක් රෝග හට ගන්නවා. සෙම්ම සමුත්ථාන, සෙම කිපීමෙන් දුක් රෝග හට ගන්නවා. වාත සමුත්ථාන, වාතයේ කිපීමෙන් දුක් රෝග හට ගන්නවා. ඊළඟට සන්නිපාත, පරිසරික වශයෙන් ඇති වෙන දුක් රෝග හට ගන්නවා. ඊළඟට හට ගන්නවා උතු පරිණාමජ. ඒ කියන්නේ මේ ඍතු විපර්යාසයෙන් දුක් විපාක හට ගන්නවා. ඊළඟට විසම පරිහාරජ, විසම පැවැත්මෙන් දුක් විපාක හට ගන්නවා. අපි ගන්න කෑම එහෙම අගුණ දේවල් කනවා. ඒතර විසම පරිහාර දැන් හට ගන්න. දැන් ওই වකුගඩු නරක් වීන් ඒව ඔක්කොම හට ගන්න විසම පරිහාරය. එතකොට ඒක කර්මයට දාන්න බෑ. ඒක කර්මයට දාන්න බෑ. එතකොට කම්ම විපා ඒ ඕපංකමික උපක්‍රමෙන් කවුරු හරි ගහලා වහ දීලා පුච්චලා ওই වගේ දේවල් කරනවා. ඒක එතකොට අපි ගත්තත් එම අර අඟුලිමාල රහතන් වහන්සේට වෙච්චදී එතකොට ඒක එතන අපි විපාකයක් හැටියට දැක්ක. මෙතන ඒක විපාකයක් නෑ. ඒක අර චේතනාවක් පහළ කරලා දැන් බුද්ධ දේශනාවක තියෙනවා භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි සංචේතනිකානං උපචිතානං කම්මාන නිව්‍යන්ති කතන්ති වදාමි කියලා. ඒ කර්ම චේතනා පහල කළ රැස් කරනා වූ කර්ම විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියලා. ඒ අර අඟුලිමාලයන් ඒ ගිහි කාලේ චේතනා පහල කළ තමන් කරපු කර්මයේ ධිටදම වේදිනේ කොටස ආවේ. ඒකයි මම මුලින්ම කිව්වේ මේ කර්ම විග්‍රහය හරියට හඳුනාගත්තේ නැත්නම් කෙනෙක් සෑහෙන්න මුලා වෙන්න පුළුවන්. මේක ඒක මේකේ නියතියක් කියලා. ස්ථිර වශයෙන්ම මේකට මුණ දෙදී යනවා කියලා. ඒ නියතියට හේතු වෙන්නේ බැලුවත් ඒ රටාවට ගැළපෙන නිසා. කර්ම රටාවට සිද්ධ වෙන දේ ගැළපෙන නිසා. ඔය දුක කොහෙන් හරි ගන්න ඕකට උපමාවක් අරගෙන කියනවා මේකේ මෙහෙම වෙලා තියෙනවා මේ රහතන් වහන්සේටත් ඒක අපිටත් වෙලා නැහැ. ඒක මේක ඉතින් දැන් උදාහරණයක් අපි ගත්තොත් තියෙනවා රජ්ජුරුව ධාර්මික වෙනකොට කලටි වැසි වසිනවා කියනවා. මිනිස්සු ධාර්මික වෙනවා කියනවා. දෙවියෝ ධාර්මික වෙනවා කියනවා. රට සර්ව වෙනවා කියනවා. රජ්ජුරුව අධාර්මික වෙනකොට ස්වභාව ධර්මයේ විකෘති වෙනවා කියනවා. මිනිස්සු නපුරු වෙනවා කියනවා. මිනිස්සු අධාර්මික වෙනවා කියනවා. දෙවියෝ අධාර්මික වෙනවා කියනවා. මිනිස්සු දුකටපත් වෙනවා කියනවා. ඒතකොට ඒක හේතුව පෙර කර්ම නෙමෙයි. රජා අධාර්මික වීම. එතකොට පාරිසරික සාධක සෑහෙන්න බලපානවා අපේ ජීවිතවලට. ඉතින් ඒ මෝලිය සීවකට පරිබ්‍රාජකයෙකුට බුදුරජාණන් වහන්සේ වදාලා සීවකයේ මේ නිසා මෙන්න මේ කරුණ අටෙන්ම මිනිස්යාට දුක් පීඩා ලැබෙනවා කිව්වා. ඒතර එහෙම අට කරුණක මේ මිනිස්යාට දුක් පීඩා ලැබෙනවා නම් අපිට කියන්න බෑ හැම එකක්ම කර්මෙන් සිද්ධ වෙනවා කියලා.
ඒකයි දැන් ඒ නිසා තමයි අපි බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙනවා ඉවසීමෙන් ජය ගන්න කියලා තියෙනවා. ඊළඟට මෛත්‍රියෙන් ජය ගන්න කියලා තියෙනවා. ත්‍යාගයෙන් ජය ගන්න කියලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් කර්ම විපාක වලදී ගොඩාක් විස්තර කරලා තියෙන ඉවසීමෙන් ජය ගන්න කියලා. එතකොට ඒ කර්මයක් නෙමෙයි එතන. නෑ දැන් අපි ගත්තොත් දැන් අපි ආංගුලිමාල මහරහතන් වහන්සේට අර ගල් පාරවල් වදිනවා, පාත්‍ර බිඳිනවා, සිවුරු ඉරිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය ඉවසන්ද. ඉවසන්ද. ඉවසන්ද කිව්වා. එතකොට ඒක ඉවසීමෙන් ජය ගන්නේ. එතකොට ඉවසීමෙන් ලොකු කොටසක් තියෙනවා, කර්මයක් ගෙවෙනවා, ගුණයකුත් වැඩෙනවා. ඒ කියන්නේ දැන් කර්ම විපාකය කියලා ලෝකෙට සාප කර කර සමන්න සාප කර කින් නෙමෙයි කියන්නේ. දැන් ඉවසීම විස්තර කරනවානේ. ඉවසීම හරිය ලස්සන විස්තර කරනවා. උප්පන්නානං, කටුකානං, කරානං, තිබ්බානං, පාන හරණානං, ශාරීරිකානං, වේදනානං, අදිවාසක ජාතකෝ හොති කියලා. උපන්න කර්කස දරුණු කටුක ප්‍රාණේ නැති වෙන තරමේ වේදනා ඉවසනවා කියනවා. ඊළඟට කියනවා දුරුත්තානං, දුරුගතානං, වචනපතානං, නපුරු ලෙස වැරදි ලෙස ආපු අනුන්ගේ ගැරහුම් ඉවසනවා කියනවා. ඒ වගේ හරියට තියෙන ඉවසීම ගැන විස්තර කළා. සීතල ඉවසනවා කියනවා. පිපාසය ඉවසනවා කියනවා. බඩගින් ඉවසනවා කියනවා. ඉතින් මේ වගේ ඒතර එයා ඉවසනකට කර්ම විපාකයක් වෙන්න පුළුවන් ඒ මූණ දෙන්නේ. අර ඉවසීම නෙමෙයි ගුණයේ වර්ධනය වීමෙන් කර්ම විපාකයක් ගෙවිලා යනවා. Tamanට ගුණයකුත් එකතු වෙනවා. හැබැයි ඒ වගේම හැම දෙයක්ම වෙන්නේත් කර්මයානුකූලව නෙමෙයි. නෑ නෑ නෑ. හැබැයි කර්මයේ එහෙම වෙනවා නම් කර්මය ෂේ කරන්න බෑනේ. දැන් කර්මයේ ෂේ වෙනවනේ. ෂේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළොත් කර්මයේ ෂේ වෙලා යනවා. කර්ම විපාකයෙන් රටාව වෙනස් වෙලා යනවා. අනිත්‍ය වෙලා යනවා. ඒක අනිත්‍ය සංස්කාරයට අයිති එකක්. එතකොට අර මේ අර අපි රහතන් වහන්සේලාගෙන් මේ තියෙනකොට හැමතිස්සෙම ඔක අපි දකින්නේ එතන මේ වෙන්නේ කර්මයානුකූලව නෙමෙයි. යම්කිසි විදිහට ඒෂේවීමක් වෙලා තියෙනවා, නිරදීවීමක්. හැබැයි අර පාරිසරික හේතුන් නිසා වෙනත් දේවල් ඔය ආහාර සෙම් ඔය තියෙන විදිහට වාතය පිත එම් කිපීමෙන් උත් වෙන්න පුළුවන් තියෙන දේවල් ගොඩක්. නමුත් අර දැන් අපි ගමු කර්මාන රූපෝ නොවෙච්ච සිද්ධියක් කියන්නම් මං. දැන් අපි ගමු මුගලන් මහරහතන් වහන්සේ. මං හිතන්නේ කලිනුත් මම මේක කිව්වා, මං තව ඒකේ කොටසක් විස්තර කරන්න යන්නේ. පදුමුත්තර බුදුරජාන් වහන්සේ කාලේ තමයි විවරණ ලැබුවේ. ඒ කිව්වේ එක් අසංකයේ කල්පලක්ෂයකට කලින් මේ ගෞතම නැමැති මේ බුදුරජාණන් වහන්සේගේ දකුණ සව් මේ වමත් සව් වෙනවා කියලා. එතකොට දැන් පෙරම් පුරාගෙන ඇවිල්ලා මේ මහා භද්‍රකල්පයට ආවා. මේ මහා භද්‍රකල්පයේ කකුසන්ධ බුදුරජාන් වහන්සේ බුදු වෙච්ච කාලේ මුගලන් මහරහතන් වහන්සේ මේ මහා භද්‍රකල්පයේ එක්තරා අවස්ථාවක උන්වහන්සේ ඉපදිලා හිටියා මනුස්සෙක් වෙලා. ඉතින් අම්ම තාත්තගේ එකම දරුවා. ඉතින් මේ දරුවට ආසාව තිබ්බ දෙමාපියන් සලකන්න. කාලය ගෑවෙමින් දෙමාපිය අඳ වුණා. අඳ වුණාට පස්සේ ඒ පුතා සම්පූර්ණයෙන්ම මව්පියන්ට සලකන්න කැප වුණා. රසාම කරනවා, එවිලා අම්මට සලකනවා. ඉතින් අම්මා තාත්තා අම්මා කිව්වා පුතේ මේව හැමදාම ඉඳලා හරියන්නේ නැහැ. අපි නැති කාලේට ඔයාට යන කලදසාවක් ඕනේ. ඔයා විවාහයක් කරගන්න ඕනේ කිව්වා. ඒත් කිව්වා අම්මේ මට බෑ ඒක කරන්න. මගේ හිතේ තියෙන්නේ අම්මා තාත්තට සලකලා අම්මා තාත්තගේ අභාවයෙන් පස්සේ මම තාපසෙක් වෙලා තවුස් ජීවිතයක් ගෙවන්න. දැන් පින්වන්ත අදහස් ගොන්නක් තිබිච්ච තරුණයා. ඊට පස්සේ අම්මා කිව්වා අහල පහල ගියක කෙල්ලෙකුට අපේ පුතාට පුළුවන් නම් සම්බන්ධ වෙවේ අපි නැති කාලෙක මේ ළමයට යන කලදසාවක් තියෙන්න ඕන කියලා. ඊට පස්සේ අම්මා යෝජනා කළා දුවට මෙන්න මේ අසල් එක්කෙන ආපෝ එපා ඔය ළමයා හරි නෑ කියලා කිව්වා මේ පුතා. අම්මා ආයේ පණිවිඩයක් කරියේ දුවට. එලක දුවේ කොමාරි මේ ළමයාගේ හිත ගනින් කිව්වා. ඊට පස්සේ ඒ දුව ඇවිල්ලා අම්මා තාත්තට සලකලා රෙදි හොදලා දීලා බත් කවලා. එතකොට අර පුතාගේ හිතට ආවා මේ ළමයා හොඳ ළමෙක් නේ. මේ ළමයට දෙමාපියන්ට ආදරෙන් සලකනවා වගේ පේනවානේ. ඊට පස්සේ අම්මා කිව්වා පුතේ මේ ළමයා හොඳයි. මේ ළමයා අපිට හොඳ සලකනවා කිව්වා. ආයි කියලා ඔන්න විවාහය කළා. ටික කාලයක් ගියාමයි අර ගෑනු එක්කෙනාගේ නපුරු ගතිය එන්න පටන් ගත්තේ. ඊට පස්සේ ගෑනු එක්කෙනා
ඒ අම් ඒ අම්ම තාත්තා හැදි කරන විදියට කෑම්පින් විසිකල දාලා එක එක විදියට හදලා කොමරි ටික කාලෙකින්ද ඒගේ අවුල් රණ්ඩු ගොඩක් වැඩට ගිහිල්ලා ස්වාමී යනකට මේ ගෑනු එක්කෙනා නොයේ කර්බුද කතන්දර හදලා දෙමාපියන්ට විරුද්ධව දැන් දෙමාපියන් අතාරින්නත් බෑ ඇස් පේන්නේ දැන් බෙල්ල කසාදි කඩා ගන්නත් බෑ දැන් මේ දෙක මැද්දි තරුණයා තනි වුණා මංක මේ පෙර කර්මයන්නේ මේ මේ පරිසරේ ඊට පස්සේ මොකද වුනේ අර තාපසෙක් වෙන්න දෙමාපියන්ට සලකලා තාපසෙක් වෙන්න හිතන් හිටපු ළමයා මේ කසාදයක් නිසා පරිසරේ නිසා උණු උපක්‍රමයක් වෙනවා මොකද්ද ගෑනු එක්කෙනා කිව්වා ඔයා බැන්දේ දෙමාපියන් උනේ එනං ඔයා දෙමාපියට කිඳ මං යනවා කිව්වා කොල්ලා කිව්වා හරි හරි ඔයා දැන් කියන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා. මරන්න කිව්වේ අම්මා තාත්තා. එකඟ වුණා. මැරුවනේ. එතකොට බලන්න මේ පෙරුන්දම් පුරපු උත්තමයන් මාර්ගඵල නොලැබුව නිසා පරිසරයට ගොදුරු වෙච්ච හැටි. ඒ නිසා කර්ම සාධකය මම කිව්ව එක ඒකාන්තයෙන්ම ගුණධර්ම වැඩි වැඩි යනවා නෙමෙයි. පරිසරයේ අනු ගුණධර්ම නැසෙනවා. එදිරි පරිසරයේ අනු ගුණධර්ම නොනැසී තියෙන නම් එයාට පෙර ආත්මයක එහෙමත් බෑ මාර්ගඵල ලබන්න ඕනේ. වෙන ක්‍රමයක් වෙන්න පුළුවන්. වෙනස් වීමක් තියෙන්න පුළුවන් එතන කියන්නේ. පරිසරයේ අනු චලනය වෙනවා. පරිසරයේ අනු චලනය නොවෙන්න නම් ස්ථිර වර්ධනය වෙමින් තිබෙන නොනවත්වා වර්ධනය වෙමින් තිබෙන යම්කිසි ගුණ විශේෂයක් ඕනේ. ආන්නේක ඇති වෙන්නේ මාර්ගඵල ලාභින්ට විතරයි. ලොකුසන්ච පොඩ්ඩක් මම අර කර්මයෙන් පොඩ්ඩක් බැහැරව තව පොඩි ප්‍රශ්නයක් අහන්න දැන් මම දැකලා තියෙනවා හැම තැනම කියන්නේ සරියුත් මහරහතන් වහන්සේ ඉන්නේ මාර්ගයට පිවිසෙන තැන. ඒ කියන්නේ සෝවාන් ඵලයේ වෙනකන් එතනින් එහාට මුගලන් මහරහතන් වහන්සේ තමයි එහාට අරන් යන්නේ කියලා. ඒකේ මොකද්ද ඒකේ ඇත්තට මේ ඒකේ තියෙන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සාරිපුත් මුගලන් මහරහතන් වහන්සේලාගෙන බජිත භික්කවි සාරිපුත්ත මොග්ගල්ලානි පඬිත භික්කවි සාරිපුත්ත මොග්ගල්ලානි අනුග්ගාහක මේ ඊළඟ සේවිත භික්කවි සාරිපුත්ත මොග්ගල්ලානි බජිත භික්කවි සාරි මහණෙනි සාරිපුත් මොග්ගලන් දෙනම ඇසුරු කරන්න සේවනය කරන ඊගොල්ලෝ හරි ඥානවන්තයි අනුග්‍රාහකයි. ඒක තියෙනවා සීතාපි භික්කවි ජනිති එවං සාරිපුත්තෝ සාරිපුත්තෝ භික්කවි සෝතාපට්ටි ඵලේ විනේසි. ඒක කියනවා මේ මහණෙනි සාරිපුත්යන් වහන්සේ අම්මා වගේ ජනිති කියන දරුවන් වදන අම්මා වගේ සාරිපුත්යන් සෝවාන් ඵලයේ හික්මවනවා. සේයතාවි මොග්ගල්ලානෝ ජාතස්ස ආපාදේත. ඒවා මොග්ගල්ලානෝ උත්තමත්ථේ විනේති. මේ උපන්න ළමයාට කිරිපෝල පෝෂණය කරන කිරියම්මා බඳුයි මහා මොග්ගල්ලාණන් වහන්සේ උන්වහන්සේ ඉහළ මාර්ගඵලවලට හික්මවනවා කියනවා. ඒකේ තේරුම තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කළා දෙන්නේ. සත්‍ය ඥානය. එතනින්නේ ප්‍රවේශය ඇති වෙන්නේ සුවාන් ඵලයටපත් වෙන්නේ. සුවාන් ඵලයටපත් වෙච්ච එක්කෙනාට ඊළඟට වැදගත්ම කොටස තමයි සමාධිය දිනු කිරීම. ඒක කළා දෙන්නේ සමාධියෙන් අග්‍ර වූ 이르දි බලලාභී මොග්ගල්ලාණන් මහරහතන් වහන්සේ. ඒකයි හේතුව. ප්‍රඥාවෙන් අග්‍ර වූ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සුවම් ඵලයට පත් කරවලා මාර්ගයට දානවා. එතකොට 이르දි බලයෙන් අග්‍ර වූ මහා මොග්ගල්ලාණන් වහන්සේ ඊට පස්සේ තියෙන සමාධිය දිනු කරගෙන සමති විදර්ශනා මාර්ගේ වඩාගෙන යන්න ඒකට අනුග්‍රහ කරනවා. අද ලස්සන ඒක. එතකොට අර ඔය වගේම මම එකක් දැක්කා සුදු කළු හැටියටත් මේක ගෙනහලා තිනවනේ කර්මයේ එක සූත්‍රයක මම දැක සුදුත් නැහැ කළුත් නැහැ ඊට පස්සේ කළු වෙනවා. ඒ කර්ම හතරක් තියෙනවා. ඒ කර්ම හතරක් හැටියට එතන ඒක හතරක් තියෙනවා. අත්ති භික්ඛවේ කම්මං කන්නං කම්මං කන්න විපාකං. මහණෙනි කර්මයක් තියෙනවා කළු කර්මයක්. කළු විපාක ඇති. කළු කර්මයක් තියෙනවා කළු විපාක ඇති. ඒකක්. ඒකේ විපාකේ තමයි කළු විපාකේ තමයි නිරේ ඉපදීම. කළු කර්මයේ තමයි පංච ආනන්තරී කර්ම. කළු කර්ම කියලා කියන්නේ පංච ආනන්තරී කර්මවලට. මව මැරීම, පියා මැරීම,
බුදුන්ගේලේසෙලම සංගිපිති. මේක කියන්නේ පංචානන්ත කර්ම තමයි කලු කර්ම. ඊළඟට කියනවා අතිබික්කවේ කම්ම සුක්ඛං සුක්ඛ විපාකං. සුදු කර්මයක් තියෙන සුදු විපාක තියෙන. ඒ කියන්නේ ඒකාන්ත කුසල්. ඒ කියන්නේ ඒක කියනවා ඒක හරියට ආභස්ර දිවි ලෝක යනවා වගේ කියනවා. ඒ කියන්නේ අභ්‍යාපජ්ජං අபிසංකාරං අභ්‍යාපජ්ජං සංකාරං අபிසංකාරෝති කියලා තියෙන්නේ. අභ්‍යාපජ්ජ කාය සංකාර, අභ්‍යාපජ්ජ වචී සංකාර, අභ්‍යාපජ්ජ මනෝ සංකාර කියලා තියෙන එකේ ඒ සූත්‍රයේ. ඒ කියන්නේ මේ දොස් රහිත වූ කාය වචී මනෝ කර්මයන් රැස් කරනවා ධ්‍යාන අභිඥා උපදවනවා කියන කියන්නේ සුදු කර්ම කියලා. ඒගොල්ලෝ බ්‍රහ්ම ලෝක යනවා. ඊළඟට තියෙනවා අතිබික්කවේ කම්මං කන්න සුක්ඛං කන්න සුඛ විපාකං. තව කර්මයක් තියෙනවා කළු සුදු විපාක දෙන. ඒ කියන්නේ ඒගොල්ලෝ දොස් සබ්භ්‍යාපජ්ජ කර්මත් කරනවා, අභ්‍යාපජ්ජ කර්මත් කරනවා. ඒ කියන්නේ දොස් කර්මත් කරනවා, හොඳ නිදොස් කර්මත් කරනවා. ඒගොල්ලෝ කියනවා මානුෂ ලෝක යන්නේ, දේව ලෝක යන්නේ, පෙරේත ලෝකෙ වැටෙන්නේ ඒගොල්ලෝ කියනවා. ඊට පස්සේ ඒගොල්ලෝ සැප දුක් දෙකම විඳිනවා. දැන් මානුෂ ලෝකෙ ආපු මිනිස්සු අතර සමහරුන්ට කන්න නැහැ, සමහරුන්ට කන්න තියෙනවා, සමහරුන්ට ඉන්න නැහැ, සමහරුන්ට ඉන්න තියෙනවා, සමහරු දන්න කාලේ ඉඳලා කුලී ගෙවල් වල, සමහරුන්ට ඉතින් යන්න වාහනය බයිසිකල් එක්කවත් නැහැ, සමහරුන්ට වාහන හතර පහ තියෙනවා. ඒක එක විදිහට මිනිස්සුන්ගේ වෙනස්කම් තියෙනවා. ඒ දීපු හැටියට කර්මය රැස් වෙච්ච හැටියට තව කර්මයක් තියෙනවා හොඳ මේකේ ස්පිරිට් එක. අතිබික්කවේ කම්මං අකන්නං අසුක්ඛං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයයි සංවත්තති. කර්මයක් තියෙනවා කලුත් නොවන සුදුත් නොවන කර්මයේ ශෙවීම පිණිස පවතින විපාකයක් තියෙනවා. ඒක තියෙන කොහොමද? යම් කර්මයක් ඇද්ද කලු කර්මයක් තස්ස පහනා යා චේතන. ඒ කර්මය ප්‍රහාණය කිරීමට යම් චේතනාවක් ඇද්ද? සුදු කර්මයක් ඇද්ද ඒ සුදු කර්මය ප්‍රහාණය කිරීමේ චේතනාව. කලු සුදු කර්මයක් ඇද්ද කලු සුදු කර්ම ප්‍රහාණය කිරීමේ චේතනාව. ඒ චේතනාව හැදෙන්නේ ඊට පස්සේ ඊළඟසගේ දේශනා ඊළඟ සූත්‍රය විස්තර කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේට කලු නැති සුදුත් නැති කර්මය හැටියට. ඒක තව කියනවා නම් ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කළොත් ඊට පස්සේ තව සූත්‍රයක තියෙනවා සප්ත බොජ්ජංග කලුත් නැති සුදුත් නැති කර්මය හැටියට. ඒ කියන්නේ කලුත් නැති සුදුත් නැති කර්මය කියලා කියන්නේ කර්මයේ ශේවීම පිණිස පවතිනවා කියන එක. ඒ කියන්නේ නිවන් අවබෝධ කරනවා කියන එකයි. ඒ කියන්නේ නිවන් අවබෝධ කරන්නේ කර්මයකින්, ක්‍රියාවකින්, චේතනාවකින්. ඒක ඔටුව වෙන එකක් නෙමෙයි. ඒ චේතනාව තියෙනවා. චේතනහම් බික්කෝ එකම්ම වදාම් කියන එක තමයි. ඒක ඒක කියන්නේ චේතනාව කියන එක. චේතනාව තියෙන ඒ කියන්නේ යං කම්මං කන්නං කන්න විපාකං තස්ස පහනාය යා චේතන. කලු කර්මයක් ඇද්ද කලු විපාක දෙන ඒ ප්‍රහාණය කිරීමේ යං චේතනාවක් ඇද්ද? එතන චේතනාව එතනටත් එනවා. ඒ චේතනාවෙන් තමයි කලු කර්මේ ප්‍රහාණය වෙන්නේ. ප්‍රහාණය. එතකොට යං කම්මං සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනාය යා චේතන. සුදු කර්මයක් ඇද්ද සුදු විපාක දෙන ඒකත් ප්‍රහාණය වෙන්නේ චේතනාවෙන්. යංකම් මං අකන් කන්න සුක්ඛං කන්න සුඛ විපාක කන් සුදු කලු විපාකති සුදු කලු කර්මයක් ඇද්ද ඒක ප්‍රහාණය කරන චේතනාව. එහෙනම් අපිට පේනවා ආර්ය ශ්‍රේණි මාර්ගය තුළ කොච්චර ප්‍රබල විදිහට මේ චේතනාව වැඩ කරනවද කියලා. ඒ සියලු කර්ම ප්‍රහාණය කරනවා. එතන යන්නේ සුදුත් නැති කලුත් නැති කලුත් නැති කර්මෙම. ඒතර එතනින් කුසල් කර්ම දෙන්නේ අකුසල එහෙම එකකුත් නැහැ. ඒක කියන්නේ නෑ. ඒක කියන්නේ නෑ. ඒක කියන්නේ දැන් හරි කුසලේ තමයි. දැන් කුසලෙත් එක තමයි යන්නේ. නමුත් කුසලෙත් එක දැන් අපි ගත්තෝ සෝවාන් වෙච්ච ගමන් කෙනෙකුට කලු කර්මයේ ප්‍රහණයිනේ. නිර්යන්නේ නෑ. නිර්යන්නේ. ඒ ත්‍රුටි කිවිරුතයි. ඉන් එහාට උඩට යන්න එක විතරයි තියෙන්නේ. ඔව් සකදාගාමී වුණාමත් ඒ ත්‍රුටි කිවිරුතයි. අනාගාමී වෙච්ච ගමන් බ්‍රහ්ම ලෝකෙ පැත්තේ විරුතයි. අනිත්‍ය ප්‍රහණයි. රහත් ඵලයටපත් වුණොත් ඔක්කොම ප්‍රහණයි. ඒ චේතනාවට එත් වෙන කලින් ලකුසන චාර පොඩි එකක් අර සමහර තැන්වල මම දැක්ක මේ වේදනාව සහ කර්මය එකට එකතු කරලා කතා වෙන තැන් වගේ කීපයක් තියෙනවා. එතනින් තමයි ලේසියෙන්ම ඕක දැනගන්න පුළුවන් කියලා කර්ම විපාක කියන එක. ඒක කොහොමද සනජක හඳුන්වන්නේ? ඒක තියෙන්නේ දැන් ওই කර්මේ දැන් කර්ම ඇති වෙනකොට දැන් මිනිස්සු ගොඩාක් කර්මය කියන එක දාන්නේ දුක පැත්තත් එක්කනේ. දුක පැත්තත් එක්ක දැන් අපි ගත්තොත් මිනිස්සෙකුට මැණිකක් හම්බුණා. ඒ මිනිස්සයා කියන්නේ මේක මගේ කර්ම විපාකයක් කියලා. කියන්නේ බිස්නස් එක සරු වුණා. එයා කියන්නේ කර්ම විපාකයක් කියලා. හැබැයි බංකොලොත් වුණොත් කියනවා
මේක මගේ කර්ම විපාකයක් කියලා. වගාව පාළු වුණා. එතකොට කියන මේක කර්ම විපාකයක් කියලා. වගාව හරුච්ච දවසට විකුණලා බෝතලෙක ගෙනලා බොයි. කර්ම විපාකයක් කියලා කියන්නේ. ඒ කියන්නේ හැමතිස්සෙම අපි ඒක කියලා තියෙන මේ ඍණ පැත්තට. ඍණාත්මකෝයි කර්මය ගැන විවහාරය වෙලා තියෙන්නේ. දුකක් ගැන, දුක්ඛිත ජීවිතයක් ගැන. නම් බුද්ධ දේශනාව එහෙම නැහැ. එක තැනක තියෙනවා එක භික්ෂුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන භාග්‍යතුන් වහන්සේ මේ මට දිවෙස හදලා දෙන්න මං කැමතියි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සමාධිය ඇති කරගෙන මෙන්න මෙහෙම මෙහෙම කරන්න. එතකොට දිවෙස ලැබෙනවා කියලා කිව්වා. දිවෙස ලැබුණා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මට දිව්‍ය ශ්‍රවණය වුණේ. දෙවියෝ මට වේනවා. මට ඇහෙන්නේ නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදල් භික්ෂුව එක අතරින්ද දිව ශ්‍රවණය ලැබෙන පින කළා නෑ කිව්වා. ඒක කර්ම විපාකයක් හැටියට තියෙන්නේ. දිව්‍ය ශ්‍රවණයට ඕන කරන පින ඔබෙන් කෙරිලා නෑ. ඒ නිසා ඔබ දිව්‍ය ශ්‍රවණයට ඔට්ටු වෙන්න එපා කිව්වා. දැන් එතකොට අපිට අදාළ නැති එකකට අපි කොච්චර ඔට්ටු වෙනවද එක එක ආත්මවලනේ. අපිට ඒකේ හැකියාවක් නෑ. ඒක හැකියාවක් නෑ. දැන් ඒක වෙන්නේ මෙතන කර්මය අචින්ත්‍ය විශ්යක් හැටියට තමයි. අචින්ත්‍ය විශ්යක් කියන්නේ ඒකනේ. හරි ඉතින් ඔක කොහමද ඔක හැබැයි හේතු බලන්න හේතුවයි ඵලෙන් හට ගන්න දෙයක්. දැන් අර භික්ෂුවට පෙන්වලා දෙන්න අමාරු වුණා. අයියා දිවස කියපු ගමන් ඉපැද්ද දෙව්වා. එතකොට යාට ඇති වෙනවනේ යම්කිසි හැඟීමක්. ඇයි මේක විතරක් මට පුළුවන්? ඇයි අරක බැරි? ඒකත් පුළුවන් ඉන්න ඕනේ නේ කියලා. නමුත් ඒක පටන් ගන්නකොට ඒක බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඕකට ඔට්ටු වෙන්න යන්න එපා. ඒක බෑ කිව්වා. එතකොට මෙතන මේ කර්මය කියන විශ්ය හරිය සංකීර්ණයි. හරි සංකීර්ණ. හරි සංකීර්ණ. කොහොමද ඕක ගන්න කියලා? ඕක හේතු ඵල දෙක තමයි. හැබැයි උනාට ඒක අපිට එකපාරට මේ මොකක්ද ඒකට කියන්නේ? මේ ඒක අපිට වගුවකට ගන්න බෑ. ඒක කියන්නේ ඒක එහෙම මේ වුණත් මෙහෙම වෙනවා කියලා එහෙම ගන්න බෑ. එහෙම එකම රටාවකට ගන්න බෑ. අර ඒකේ ගන්න තියෙන න්‍යායය තමයි කුසල් අකුසල් පිළිබඳ න්‍යායය. හැබැයි එතනත් සම්මිශ්‍රණයක් වගේ ඒක මිශ්‍ර වෙලා ඉන්නේ. ඒක තියෙනවා. ඔය වේදනාව ගැන කතා කරන තැන තියෙනවා. සබ්භ්‍යාපජ්ජ කාය කම්මං අபிසංකරෝති. සබ්භ්‍යාපජ්ජ වචී කම්මං අபிසංකරෝති. සබ්භ්‍යාපජ්ජ මනෝ කම්මං අபிකංක. අන්න ඒක තියෙනවා. ඒක කියනවා මේ දොස් සහිත කාය කර්ම කරනවා. දොස් සහිත වාචී කර්ම කරනවා, දොස් සහිත මනෝ කර්ම කරනවා, දොස් සහිත ලෝකයක ඉපදිනවා, ඊට පස්සේ දුක් විඳිනවා කියනවා. වේදනාව. ඊළඟට කියනවා දොස් රහිත නිදොස් කාය කර්ම කරනවා, නිදොස් වාචී කර්ම කරනවා, නිදොස් මනෝ කර්ම කරනවා, දොස් රහිත ලෝකයක ඉපදිනවා, සැප විඳිනවා කියනවා. එහෙම තියෙනවා. එතකොට ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ මේ ඒ කියන්නේ කර්ම විපාක දෙන ස්වභාවයත් එක්ක බලද්දි මේක නිකන් අපිට කියන්නේ හැම පැත්තටම පැටලිලා තියෙන්නේ. අහුවෙලා ඒක. ඔව් ඒකෙන් එක ගානට ගොනු කරගෙන එකම පැත්තක යනවා කියලා කතාවක් නැහැ ඉතින්. අපිට අල්ලගන්න එක අමාරුයි ඒක. දැන් අපි කියනවා ජවන චිත්ත තියෙනවා, චිත්ත වීති තියෙනවා, මේක ආවම මෙතන කර්මයක් කියන්නේ ඒ කර්මය තමයි ඊට පස්සේ ඇදෙන්නේ උතන අවසාන මොහොතේදී මේ හිත තමයි එන්නේ. එතනින් යනවා. හැබැයි එතන මෝහය තමයි එතන තියෙන්නේ. ඒක තමයි අපි මෙහෙම කිව්වට මේකට උපකාරී වෙන දේ. උපකාරී දැන් බලන්න අපි ගම්මු අර කවුද දුටුගැමුණු රජුන් කාලේ යෝධියෙක් ගැන කතා කළා. ඒ යෝධයා මේ යුද්ධ කාලේ හිටපු මේ කරපු යෝධයෙක් මේ මොකක්ද පුස්සදේවද? ආන පුස්සදේව වගේ නම අතක. එතකොට එයා එන්න හදනකොට නේ අර මේ අර කවුද ගෝටයිම්බර 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 එන්න හදනකට ඕකට එන්න දෙන්න එපා මාලිගාවට කියලා දොර වැසෙව්වා. වෛර බැඳි නැහැ. එතකොට ගෝටයිම්බර මොකද කළේ? දැන් ගෝටයිම්බර බීලා එනවා කියලා තමයි දොර වැසෙව්වේ දුටුගැමු රජුරු. ගෝටයිම්බර එහෙමම ගියා ඔය දඹකොළ පටුනට ගිහලා එතන මුහුදට පැනලා පීනලා දකුණු ඉන්දියාවට ගියා. ඒදි පැවිදි වුණා. ඒ මොකද එහි එතන අපිට තේරෙනවා මේ කර්මය හොඳ පැත්තට ගන්න නම් පුද්ගලයා ඉන්න ඕනේ සත්පුරුෂ භූමිය. ඒකෙදි ඒ කියන්නේ ගෝටයිම්බර යෝධයා හිටියේ සත්පුරුෂ භූමියක.
එකෙන් රජුරුව නිසා නොක්කොම යාට ලැබුණේ. ඒ රජුරුවට තමයි සැලකුවේ. ඊට පස්සේ රජුරුව තමයි ගේට්ටු ඇහුවේ. ඇහුවක තරහ ගත්තිනේ ගියා. එක තැනක තියෙනවා එක සිටුවරේ මේ විපස්සී බුදුරජාන් වහන්සේ කාලේ ඒ සිටුවර මේ ගේට්ටුවෙන් කියන්නේ දොරටුවෙන් ඇතුළු වෙන එකට මිනිස්සේ බුදි හොරෙක් බෙසීට් එකකින් ඇඟ වහගෙන බුදි. හැබැයි කකුල් දෙක එළියේ, කකුල් දෙකේ මඩ. සිටුවර යන ගමන් කියාගෙන ගියා, කවුද මේ බුදියාගෙන එක්කෙනා, මඩ තියෙනවා, මෙයා මේ හොරෙක්ද දන්නේ කියාගෙන ගියා. නිකන් ඉතින් සිටුවරයාට පෙනිච්ච දේ කියාගෙන ගියා. අර මිනිස්සයා බෙඩ්ෂීට් එකෙන් ඔලුව වහගෙන හිටියේ. ඔලුව උස්සලා බැලුවා, සිටුවරය දැක්ක, බෙඩ්ෂීට් එක ආයේ වහගත්තා. උඹ මට මෙහෙම කිව්වා නේ, දෙන්නම් ඔබට. ඔන්න වෛරේ පීටව ගත්ත අසත්පුරුෂයා. ඊට පස්සේ අසත්පුරුෂයා බැලුවා කොහොමද සිටුවරයාට රිද්දන්නේ. සිටුවරයාගේ කුඹුර පැහියගෙන එකට ගිනි තිබ්බා. ඊට පස්සේ සිටුවරයාගේ හරක් ගාලට පැනලා හරක් මැරුවා. ඒ ඔක්කොම කළා සිටුවර හොල්ලන්න බෑ. ඊට පස්සේ මිනිස්සු ගාවට ගිහිල්ලා කතා කරා, මේ කවුද දන්නේ මේ සිටුවරයාගේ කුඹුරු ගිනි තියලා හරක් මරලා. එතකොට කියනවා, අපේ සිටුතුමා ඔබ ගණන් ගන්න නෑ කියනවා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය හදලා ඒකගෙන සතුටු වෙන්නේ කියනවා. ඊට පස්සේ මේ හොරා කල්පනා කරන, රයිට්, එහෙනම් මම ගන්ධ කුටිය වැඩේ දිනවා. එතකොට මේ මිනිහට හිතන්න පුළුවන් කියලා ගන්ධ කුටිය ගිනි තිබ්බා. මිනිස්සු ඇවිල්ලා කිව්වන් පස්සේ දුවගෙන ගියා රජතුමා. දැනට ගන්ධ කුටිය ගිනි ගන්න බුදුරජාන් වහන්සේ වැඩලා නැහැ. උන්වහන්සේ පිණ්ඩපාත වැඩපු වෙලාවේ අප්පුඩි ගහනවා සන්තෝෂය. මම හිත හිත හිටියේ මේක දැන් ටිකක් පරණයි, අලුත් එකක් හදන්න ඕනේ කියලා. මට අතටම දුන්න මේ වාසිය කියලා ලස්සන ගන්ධ කුටිය කැදුවා. ඊට පස්සේ හදලා ඉවරලා එතකොට දැන් ඊට පස්සේ මේක කල්පනා කළා, මම සිටුවරයා මරනවා කියලා. ගන්ධ කුටිය පූජා කරපු දවසේ කිව්වා, ස්වාමීනි මට මේ රැස්වෙන පින මේක ගිනි තියපු කෙනාටත් ලැබේවා කියලා. එතන තමයි එක වෙනස් වුනේ. ඊට පස්සේ බෑ නිරේ ගියා. තාම ප්‍රේතාත්මික දැන් නිරේ විඳුවලා 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 ප්‍රේතාත්මිකට ඇවිල්ලා ඔළුවේ ඉඳලා පල්ලෙහාට යොදුම් 25 දෙක මේ පිඹුරේ ඔළුවේ ඉඳලා පල්ලෙහාටම ගිනි අරන් යනවා. ඒ ගිනි නැට්ටෙන් ඇවිල්ලා ආයෙත් ඔළුවටම එනවා. ඒක දැකලා තියෙන මහමොග්ගල්ලාන මහරතන වහන්සේ ගිජ්ජ කුල ගිජ්ජ කුට පාර්වතීදී ඒ භූත පිඹුරා. දැන් බලන්න අර අසත්පුරුෂයා පාලි අරගෙන සෑහීමටපත් වෙන්නේ නැහැ. එතකොට මේ දැන් අපි මේ මං කිව්ව එක මොන න්‍යාය අපි කතා කළත්, අභිධර්මයේ කතා කළත්, සූත පිටකේ කතා කළත්, විනය පිටකේ කතා කළත්, ත්‍රිපිටකේම කතා කළත්, එක පිටිකක් කතා කළත්, අපි පදනම වෙන්න ඕනේ සත්පුරුෂෙක් වීමයි. ඔතනම ලොකු සයන්සෙන් බැර මන් දෙක තැනක් කිව්වා. අර ස්වාමීන් වහන්සේ නම කත්සරයක් සිවුරු ඇවිල්ලා ඔව් ඊට පස්සේ කාර්යාව ඒක කර්ම විපාකයක් කියපිනි මාතාවක් හැටියෙනකොට මෙහෙම නවසීවතකේ සී වෙලා ඒක කොහොමද ඒ චිත්තහත තෙරුණ වහන්සේ කියලා ඒ චිත්තහත තෙරුණ වහන්සේ ඔන්න ඉස්සලා ගිහලා මහාන වෙනවා. මහාන වෙන්න ඉස්සලා මේ උදැල්ල හංගල යන පඳුරක් අස්සේ ඊට පස්සේ මහාන වේගෙන එකට ඔන්න අරතිය එනවා. අරතිය කියන්නේ පැවිද්ද එපා වෙනවා. දැන් අරතිය ආපු ගමන් එතන ලොකු හිස්තැනක් එනවා. මේ හිස්තැන නැති කරන්න තියෙන මුදිතාවේ. දැන් මුදිතාව වඩලා නැත්තම් ඒකට ප්‍රමාද වුණොත් අරතිය විතර ඇතින්නේ. එතකොට මේ හිස්තැන නැති කරන්න බෑ. එතකොට වෙන්නේ මොකද්ද? අරතියට රිංගනවා කාමේ. මතක් වෙන්නේ ගෙදර විතරයි. මේ වගේ හත් මුදිතාව වෙනවා කියන්නේ මුදිතාව කියලා කියන්නේ. ඔව්. එතන අපි පැවිද්දෙක් නම් පැවිදි වුණාට පස්සේ ආ වඩන්න තියෙන මුදිතාව තමයි යාරේ දායකෙක් හම්බුණත් ළමෙක් හම්බුණත් කියන්නේ පැවිදි වෙන අප දරුවෙක් දැක්කත් ස්වාමීන් වහන්සේමත් දැක්කත් එයා තුල තියෙන්න ඕනේ අනේ මේ ස්වාමීන් වහන්සේ ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කොච්චර හොඳද, මේ මාර්ගය දියුණු කරගන්න ඕන කොච්චර හොඳද, අනේ මේ දායකාව අනේ මේ දායක මහත්තයා මේ බුද්ධ ශාසනය පිටක් ගන්න කොච්චර හොඳද කියලා ඒගොල්ලන්ගේ දියුණුව පැතීම. අරතිය එන්නේ එහෙම දියුණුව පැතීමෙන් නෙමෙයි, ඇදහැවීමෙන්. ඇදහැවීම. එතකොට ගැටෙනවා හිතට.
නිකන් ඇදහීමක් හැටියට ඇද ඇද හොයනවා. ඇද හොයනකට ගැටෙනවා. හිතේ එනවා ගැටීමක්. එතකොට ඔන්න අරතියනවා. එපා වෙනවා තමන්ට. කුසල පක්ෂේ එපා වෙනවා. ඇයි අකුසලෙන් ඉත වැට යටුණා. එහෙම වුණාට පස්සේ ආය යනවා මිටට හොඳ ගෙදර හිටියා නම් කියලා. දැන් එහෙම තමයි හත් වතාවේ මොනේ. හත් වතාව මොනේ එහෙම. හත් වෙනි වතාවේ කල්පනා කරලා දැන් අර උඩි බැල්ලෙන් හිටියා බිරිඳ නිදාගෙන කටෙන් කුණු කිල්ල වැක් කියලා තිබ්බා. ඉතින් මේක දැකලා අයියෝ මම මේ වටද මේ හිටියේ. මීට වඩා හොඳට මම කියලා ආය ගියා. ආය ගියේ උදැල්ල හංගන්න. උදැල්ල පඳුරක් කස්සේ ගහලා මෙයා යන්නේ. මෙයාට මතක් වෙන්නේ අර තියෙනකට උදැල්ල. උදැල්ල අරන් තමයි මෙයා ගෙදර යන්නේ. මෙයා කොනක් තියන් හිටියා. අභිනිෂ්ක්‍රමණය කොටස තියන් හිටියා. ඉතින් තමයි සිදුර ඇදුනේ. ඊට පස්සේ මොකද කළේ? දැන් සමහරු ඉන්නෝනේ පැවිදි වෙන්න යනවා. නමුත් යාළුවන්ගේ බිස්නස් කරපු අයගේ ටෙලිෆෝන් නම්බර් ළඟ තියාගෙන. ඒක තමයි කොන්න. අරතියාවද ෆෝන් කළා, ෆෝන් එක කෝල් කළා කිව්වා මට ඉන්න අමාරුයි මං එනවා කියලා. එහෙම තියෙනවනේ. ඒ වගේ මෙතනත් උනා. මේ දැන් මම උදැල්ල ආයි හංගන්න ගියා. කල්පනා කළා මේ උදළු කිටිය තමයි මා විනාශ කළේ. එදා යා උදැල්ල වීසි කළා. සිද්දුර වැහුණේ එදා. හත් වතාව සිවුරු ඇරියා. ඉතින් සිවුරු ඇරෙන එකට දැන් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට මේක පොදු දෙයක්. අයි මෙයා එනවා යනවා එනවා යනවා එනවා යනවා. දැන් හත් වතාව ඊට පස්සේ මෙයා රහත් වුණා. ඉතින් අනිත් භික්ෂුන් වහන්සේලා මෙයා මේ ස්වාමීන් වහන්සේගෙන් ඔච්චමට අහනවා. ඔච්චම් කරන්න අහනවා. මොකද දැන් ගියේ නැති කාලෙකින් කියලා හැමුවා. නෑ ඒ අවස්ථාව දැන් නෑ කිව්වා. ඒක ඉවරු නා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේට කියලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මහන් අරය රහත් බව ප්‍රකාශ කරනවා කිව්වා. හැබැයිද කියලා හෙව්වා. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම වුණේ කියලා කිව්වා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ පෙර ආත්මය කරපු අකුසලයක් කිව්වා මේ ආවේ. කොච්චර කොහොම වෙනවද ඇන්දනේ? අවසර ලොකුසාන් වහන්සේ ප්‍රධාන පාලක මැදිරියට එකතු වෙලා ඊට පස්සේ නැවත අතක් අපේ ධර්ම සාකච්ඡාවට. නමෝ බුද්ධාය සතහම් කතිකාව. අවසලක සනස චේතනාව සහ ස්පර්ශය ඊට පස්සේ ලකු සනස වේ තියෙන හැමතිස්සෙම මේ ස්පර්ශය. දැන් අපි ගත්තොත් එහෙම සිතට යම්කිසි නිමිත්තක් එනවා. එතන අරමුණක් කරගන්නවා. ඉතින් සමහර විට අපි බලන්නේ මේ ස්පර්ශය කියන වචනේ කොයි ආකාරයෙන්ද ගන්න කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියලා අපි ගන්නවා මේ විදිහට. ඒ ඉන්ද්‍රියන්ගෙන් එන ඉඳුරන්ගෙන් එන යම් කිසි විදිහකට පහසක් හැටියට. එතකොට මෙතන කියනවා අවිජ්ජා පත්‍ය සංකාර සංකාර පත්‍ය නාම රූප. ඊට පස්සේ ඔහම ඇවිල්ලා සලායතන සහ ඒ දැන් උතන එනකොට ස්වයංවංශ මේ ස්පර්ශලක ස්වයංවංශ ස්පර්ශය කියන එක එනවා. දැන් මේ ස්පර්ශය කියන එක මේක ඇහැයි ඒ රූපය ගැටීමෙන් කොයි ආකාරයෙන්ද අපි ගන්නෙ? දැන් ඔක අපි දන්නවා මෙතන විඥානය කියන එක එනවා. මෙතන අවබෝධය කියන එක එනවා. දැන් මේ අවබෝධය කියන එක දැන් උතන කර්මය කොතනද උතන හරියටම ගැබ් වෙලා තියෙන ලකු සනංශය. එතන කොතන කොහොමද අපි එතන තෝරා ගන්න ඕනේ? කර්මය කියන එක තියෙන්නේ අවිද්‍යාවත් එක්කමයි. ඒකේ තියෙන්නේ අවිද්‍යා සාගතෝ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරෝති අපුඤ්ඤෝපගං හෝති විඥානං ආනින්ජංචේ සංඛාරං අபிසංකරෝති ආනින්ජෝපගං හෝති විඥානං කියලා මෙහෙම තියෙනවා. ඉතින් ඒක කියන්නේ අවිද්‍යා සහගත පුරුෂ පුද්ගලයා ක්‍රියාවක් කරද්දී ඒ ක්‍රියාවේ ස්වභාවයට අනුව විඥානය හැදෙනවා. ඒකෙන් ඊළඟ උපත කරා යන්න ඒ ක්‍රියාවේ ස්වභාවයට අනුව තමයි විඥානය හැදෙන්නේ. කියන විඥාන කියන එක ක්‍රියාවේ ස්වභාවයට අනුව වෙනස් වෙවි තියෙන එකක්. එතකොට දැන් අපි චේතනාව පහල කරාම මේ චේතනාවට අනුව වෙනස් වෙවි තියෙන එකක්. එතකොට අර බීජ සූත්‍රයේ තියෙන විඥාන ත්‍රිති කියලා. විඥානේ පිහිටන තැන් හතරක්. විඥානේ පිහිටනවා කියනවා රූපේ, වේදනාවේ, රූප වේදනා, සංඥා, සංස්කාර කියන හතරේ කියන විඥානේ පිහිටන්නේ. එතකොට මේ සංස්කාර කියන චේතනාව. එතකොට පංචපාදස්කන්ධයේ විඥානේ ওই හතරේ තමයි විඥානේ පිහිටන්නේ. දැන් අපි කියමු අපි ඇහෙන් රූපයක් බලද්දී ඇහි ස්පර්ශේ. කනෙන් අහද්දී කනේ ස්පර්ශේ. නාසයෙන් ආග්‍රහණය කරද්දී නාසයේ ස්පර්ශේ.
දීවෙන් රසවිඳින්දි දිවේ ස්පර්ශේ, කයින් පහස ලබද්දි කයේ ස්පර්ශේ, හිතෙන් අරමුණක් මතක් වෙද්දි මනසේ ස්පර්ශේ. ස්පර්ශේ වෙච්ච දේ තමයි අපිට අරමුණ. ස්පර්ශ නොවෙච්ච එකක් නෙමෙයි. එතකොට ස්පර්ශ වුණේ මොකද? දැන් අපි ගමු අපිට ඔහොම ඉන්නකට අපි වන්න මොකක් හරි ඇහෙන් දැකපු එකක් නැත්නම් අතීත සිද්ධියක් මතක් වෙනවා. ඒ මතක් වුණා කියන්නේ මනසේ ස්පර්ශ, මනසේ ස්පර්ශය. ඒ මතක් වෙච්ච එක අනුසාරයෙන් අපි චේතනා පහළ කරනවා. එතකොට ඒක මනසේ සිද්ධ වෙන කර්මයක්. එතකොට ඇහෙන් රූපයක් දැකලා අපි චේතනා පහළ කරනවා. ඒක මනෝ කර්මයක්. හැබැයි චේතනා පහළකට කටින් කියනවා. ඒක වචී කර්මයක්. ඒ චේතනා පහළ කරන කයින් කරනවා. ඒක කාය කර්මයක්. අපි ගමු දැන් ඇහින් දකින රූපයක්. අසරණ මිනිස්සෙක් දකිනවා. මේ මිනිස්ස අපි කියමු පාර ක්‍රොස් කරගන්න බැරුව අයිනෙන්න කිම අන්ධ මිනිස්සෙක්. දැන් පාර යනවා මිනිස්සෙක්. පාර යනකට පේනවා අන්ධ එක්කෙනෙක් ඉන්නවා සැරයට තියාගෙන මේ පාර හරහට පනින්න. දැන් පෙවුනා මෙයාට. පෙනිච්ච ගමන් ඔන්න ඇහින් ස්පර්ශ වුණා. දැන් චේතනා පහළ වෙනවා. අනේ මේ ඇස්පේ නැති කෙනෙක්. දැන් මෙයාට මං උදව්වක් කරන්න ඕනේ. ඔන්න ඒක මනෝ කර්මයයි. ඊට පස්සේ යා ළඟට ගිහිල්ලා අහනවා ඔයාට මේ පාර පයින්න ඕනේද මං උදව්වක් කරන්නද කියලා. ඒක වචී කර්මයයි. ඊට පස්සේ කියනවා අනේ හොඳයි කියලා කියනවා. ඊට පස්සේ යා අතින් අල්ලගෙන පාර වාහනට පොඩ්ඩක් අත දික් කළා. යා පාර පන්න ඕනෝ. පාරෙන් යහපැත්තට ගෙනියනවා. කාය කර්මී. ඒ කොටම බලපෑවි ඇහින් දැකපු රූපේ. ඒතර ඒ තුනෙම එන්න පුළුවන් සමහරලාට. ඔව්. යත්මගෙනකොට ඒ තුනෙම. ඔව් දැන් ඇහින් රූපයක් දැකලා ඉස්සල්ලා පටන් ගත්තේ. පටන් ගත්තේ. ඇහි රූපයක් දැකලා පටන් ගත්තේ. ස්පර්ශයේ වීමෙම චේතනාව පහළ වුණ නැත්නම් එතන කිසිම ප්‍රශ්නයක් නැහැ. නෑ දැන් දැන් ඇහින් රූපේ දැක්කය. අපි දැක්ක කියලා. එයා හක බලාගෙන යනවා. එයාට චේතනාව පහළ වුණේ නැහැ උදව් කරන්න. දැන් චේතනාව පහළ වුණාට පස්සේනේ ඔකම වෙන්නේ. එක දවසක් මම දැක්ක මම පුංචි බොරැල්ල ඉන්න බස් ස්ටෑන්ඩ් එකේ හිටගෙන. ඉන්නකොට අර මේ පූසෝ ඉන්නේ අර මේ අර මීව මී පැටවල්ලන් පූසෝ ඉන්නේ නිකන් දඩේ මියන්නේ නිකන් සීරුවෙන්. ඒ වගේ කොල්ලෙක් කෙනා කට උල් කරගෙන ඇස් මෙහෙම කරගෙන නිකන් බලාගෙන එක පැත්තක්. මම දැක්ක ඇහිඳලා එනවා. මට පොඩ්ඩක් යන් හිටිය වයසක මහත්තයෙක් හිටියා ෆයිල් එකක් අතේ තියාගෙන මෙහෙම බුල් රවුම් කරගෙන. අර මෙහෙම ඇවිල්ලා අරක ගත්තා. ෆයිල් එක අරගෙන පාරේ යහපත පැනලා දිව්වා. එතකොට අර මනුස්සයා කෑ ගහලා අන්න හොරේ කොරේ කොරේ කියලා දිව්වා. එයාගේ පස්සේ මම හිතුවා ආන් එළේම මං හිතුවා ඒ කාලේ මං ඔක මෙනෙහි කර කර ඉන්න දවස්වල තමයි ඔය සිද්ධිය දැක්කේ. බලුවා ආන් චේතනා වැඩ කරපු යටි මේ කොල්ලගේ කියලා. එහෙන් රූපේ දැක්ක ගමන් හිතුවා මේකේ මොකක් හරි ඇති. ඊට පස්සේ ගියා ගත්තා කායික කර්මය කළා. සොරකම වුණා. අද මනුස්සයාට කර්මයේම රැස් වෙනවා මිසක් නිදහස් වීමක් නැන්නේ. එතකොට හැම තැනම මේ චේතනාවත් එක තමයි මේක බැඳලා තියෙන්නේ. චේතනාවත් එකයි තියෙන්නේ. චේතනාවත් එක තමයි හැම තැනම. එතකොට අපි ගත්තොත් රාග ద్వේෂ මෝහ කියලා ওই තුනම ඊට පස්සේ අපි ගත්තොත් ආයතනයන් එක්ක ගත්තොත් එම ඉන්ද්‍රියන් සම්බන්ධයෙන්. එතකොට මේ සීලෝදී පහළ වෙන්නේ උතනින් තමයි එන්නේ. ඒක තමයි සත්පුරුෂ වෙන්න ඕනි කියන්නේ අපි. සත්පුරුෂ වුණොත් ගුණධර්ම වලින් තමයි චේතනාව ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ ගුණධර්ම නොතිබුණොත් ඒක කරන්න බෑ. එතකොට උතන එන්නේ ලකුසනස ක්ලේශ සාගත හිත කියනකද නැත්නම් ක්ලේශ නෑ මෙහෙමයි. සාමාන්‍ය මිනිස්සයාට ක්ලේශ සාගත හිත තමයි තියෙන්නේ. අවිද්‍යා සාගතයිනේ. නමුත් අවිද්‍යා සාගතව වුණත් තියෙන අවිද්‍යා සාගතව බික්කවේ පුඤ්ඤංචේ සංකාරං අபிසංකාරිත. අවිද්‍යා සාගත පුරිස පුද්ගලයා ඉදින් පුණ්‍ය සංස්කාරයක් කරනවා නම් පුඤ්ඤෝපගං හොති විඤ්ඤා. ඒ අවිද්‍යාවම තමයි පිනත් හැදෙන්නේ. රාතන් වහන්සේ තියෙන පුණ්‍ය පාප පහිනස්ස නැති ජාගරතෝ බයං පිම්පව් ප්‍රහාණය කළ නිදිවරාගෙන බවුන් වඩන රාතන් වහන්සේට බයක් වෙන්ද කියලා අහනවා. ඉතින් රහත් ඵලය කියන්නේ පිම්පව් දෙකම ප්‍රහාණය වෙච්ච තැන. අවිද්‍යාව තියෙනකන් මිනිසයාට පිනක් තියෙනවා පවක් තියෙනවා. ඒ දෙකම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ඉදෙන දේවල් වලට තමයි ආйти. එතකොට මේ මනුෂ්‍යයා සත්පුරුෂ වෙලා ඉන්න ඕනේ. සත්පුරුෂ කියන්නේ කෙලෙහි ගුණ තියෙන්න ඕනේ. අකුසලයට බය වෙන්න ඕනේ. අකුසල විපාකයට බය වෙන්න ඕනේ. එක තැනක බුදුරජාන් වහන්සේ වදාලා සචේ බහායසි දුක්ඛස්ස
සචේවෝ දුක්ඛ මප්පියං මාඛත්ථ පාපකං කම්මං ආවීවා යදිවා රහෝ සචේ බහයසි දුක්ඛස්ස ඉදින් දුකට බය නම් සචේවෝ දුක්ඛ මප්පියං ඉදින් ඔබ දුකට අප්‍රිය නම් මාඛත්ථ පාපකං කම්මං පව් විතර කරන්න එපා ආවීවා යදිවා රහෝ එලිපිට හෝ රහසේ හෝ දැන් ඔය වගේම ලොකුසනස මම එකත් එක්ක මේ තවත් තැනක කියලා තියෙන තව සූත්‍රයක මේ අතර්ලා දාලා එනවා පන්සලට ඊට පස්සේ පන්සල් ටැලීමක් ඇති වෙනවායි කියලා. එහෙම වුණාම ඒ ක්ලේශාක දීලා කුසලයක් කරන්න කියලා ඇවිල්ලා මෙතනදී අතන අකුසල කර්මයකට පරිවර්තන වෙනවා. වෙන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙනවානේ මේ මමේව කත මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ මමේව කතිවස අස්සෝ කිස්සා කිච්ඡා කිච්චේසු කිස්මිචි ඉති බාලස්ස සංකප්පෝ ඉච්ඡාමානෝ පවද්දති මගෙන් මහල මේක කරන්න ඕනේ මටම කියලා මේක කරන්න ඕනේ මගෙන්ම අවසරම් කරන්න ඕනේ ඒ බාලයාට ලාමක ආසාවයි මාන්නය විතර කියන වෙලාවට වෙන්නේ එහෙම දේශනාවක් තියෙනවා මම දකින්න ඊටතර බහිනක එක ඒක නෙමෙයි දැන් අපි ගමු දැන් තරුණ ළමයි නැත්නම් පරිසරය තුල දැන් හැමතිස්සෙම දැන් නිවුස් වලට ඒ කියන්නේ ප්‍රවෘත්ති නැත්නම් වෙබ් අඩවි හරහා වැඩිපුර මේ කරන යහපත් දේ කතා කරන්නේ ඔක්කොම නරකමයි කියන්නේ. අපි ගත්තොත් පත්තරයක් ගත්තොත් පිටු ගණන් තියෙන මිනී මැරුම්. නරකමයි තියෙන්නේ මිනිසුන්ට කරන උදව් උපකාර බොහොම සල්පයි තියෙන්නේ. නරක දේවල් දැන් අපි ගත්තා සේයා දරුවගේ සිද්ධිය ගත්තා. ඒවා ඒ ළමයාගෙම පින්තූර දදා ඒවා ඊට පස්සේ ඒ වැරදි කාර්ය අහු වුණාට පස්සේ වැරදි කාර්ය වේ සිද්ධි කිව්වට පස්සේ ඒවා විස්තර කර කර මේ වගේ අර මේ වැරද්ද දැන් අපි ගත්තොත් ස්ත්‍රී දූෂණයක් නම් ඒ දූෂකයා අල්ලගෙන අහනවා කොහොමද ඔබ මේක කළේ කියලා. ඊට පස්සේ ඒක විස්තර කර කර පත්‍රයේ දානවා. මේ වගේ මාධ්‍ය රටාවකට මිනිස්සයා ගොදුරු වුණාට පස්සේ කුසලයේ ගැන එහෙම කතා කරන්න යන්නේ කවුරුවත්. රැස් කරන පින ගැන මිනිසුන් උදව් උපකාර කරන්න කවුරු ඉදිරිපත් වෙලා ඉන්නවනම් ඔබ කොහොමද ඒක උදව් උපකාර කරන්නේ? ඔබට උදව් උපකාර කරන්න ඔබ අදහස් කළේ මක් නිසාද? ඒක අහන්නේ අර විනාශයක් කරා යන එක්කෙනගෙන් අහලා ඔබ කොහොමද මේක කරන්න පටන් ගත්තේ? ඔබට මොකක් දාපු සිතුවේගයක ඔක්කොම අහනවා ආරාර උසස. එතකොට මිනිස්සුන්ට ටික කාලයක් ගියාම හැඟීමක් එනවා මේක කමක් නැහැ කියලාට කියලා. දැන් අපි ගත්තොත් දැන් ඔය ළමයි දැන් තරුණ වයසේ ළමයි සෙල්ලම් කරනවා විහිළු කරනවා ඔහොම වෙලා අපි කැමති කෙනෙක් එක්ක හිටියට කමක් නැහැ. අපි කැමති විදිහට බිව්වට කමක් නැහැ. විනෝදෙන් හිටියට කමක් නැහැ කියලා මේ වගේ එක සමාජගත වෙනවා. මේ සමාජගත වෙන්නේ මාධ්‍ය හරහා. එතකොට හැමතිස්සෙම පරිසරය තුළ දකින්න ලැබෙනවා යාට අසවලක් තියෙනම් කන බොන කෙනෙක් අසවලක් මෙහෙම කෙනෙක්. සමට යාගේ යාළුවෝ යාගේ මත්රෙමින් ඉන්න අය දකින්න පස්පව් දසහකුසල් වල ඉන්නවා. එතකොට ඒව ආශ්‍රයයට හම්බ වෙනවා. එතකොට අරට බය නැතු යනවා. හිරියෝ සබ්දකිනේ දේව ධර්මයේ. බෝක නැතු යනවා. බය නැතු යනවා. බය නැතු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? අර අකුසලයේ යත් කරනවා. ආ අසෝලා කරන්නම් අපිට මොකද වෙන්නේ? අපිට කරමු කියලා. දැන් එහෙම වෙලා ඊළඟට මේ දේශපාලන වශයෙන් තියෙන මේ පරිසරයේ තියෙන දේශපාලන වශයෙන් තියෙන ගුණධර්ම පරිහානිය මුළු සමාජයෙන් බලපාලා තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක මේ මෙහෙම හරි මිනිස්සු ධර්ම කතිකාවතක යෙදෙන එක පුදුම සහගතයි කියලා මම නම් කියන්නේ. ඉඩක් නැහැ. ඔක වෙලා තින මේ මමත්වයේ හරහා වෙන දෙයක් හැටියටත් මේක පෙන්නුම් කරන මේ කර්මය ඔක්කොම ඉඳුරන් මට හිතෙන මහත්ය සත්පුරුෂ භූමියේ සත්පුරුෂෝ අඩුයි. නැත්නම් ඉඳුරන් පිනවන්න ගිහිල්ලා ඉතින් සාමාන්‍ය සක්කාය දිට්ඨියක් ඇති වෙලා ඉඳුරන් පිනවන මිනිස්සු ඉන්නවා. සාමාන්‍යයෙන් ඉඳුරන් පිනවීම ලෝක ධර්මයේ තියෙන ලක්ෂණයක් නේ. නමුත් මේ ඉඳුරන් පිනවීමට පාදක කරගන්න ඕනේ Tamanට හානි වෙන්නේ නැති ක්‍රමයක් නේ. දැන් ඕනම හානියක් කරගෙන ඕන ඉඳුරම් පිට ඕන ලෑස්තිනේ. ඒකනේ වෙලා තියෙන ඕනම හානියක් කරගෙන. ඒ ගුණධර්ම පැත්ත මුකුත් නැහැනේ මිනිස්සුන්ගේ කතා බස් කරනවදී. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා අර යම් දවසක සමාජය තුළ දැන් ওই මාධ්‍ය රටාව තුළ තියෙනුනේ පුවත්පත්ක් ගත්තා. ඊළඟට අපිට කිසිසේත්ම අදාළ නැති මේ දකුණු ඉන්දියාවේ නළු නිළියන්ගේ විස්තර. දකුණු කියන්නේ ඉන්දියාවේ නළු නිළියෝ කාපු බීපු හැටි ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් ඒගොල්ලන්ගේ යට ඇඳුම පවා විස්තර කරනවානේ.
ඊට පස්සේ එව්වා ඊළඟට ඒගොල්ලන්ගේ ලව් කේස් ඒවා ඩිවෝස් ෆෙස්ට් වෙච්ච දේවල්. එතකොට අර මේ අපි තරුණ ළමයි මේ පොඩි ළමයිගේ වීරිය බවට පත් වෙන ඒ චරිත. ඊට පස්සේ මේ පරිසරයත් ඒකටම ඒකෙම ගොදුරු බවට පත් වෙනවා. ඒකෙන් දැන් වෙලා තියෙන්නේ අර දේශන අර කොසල් රජුණන් ඊනවල තියෙන්නේ කාලයක් එනවා කියලා තියෙනවනේ මේ 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 මොනවාද මේ මේ මොනවාද ගොමරිටි යට ගිහිල්ලා තිරිවානගල් උඩට එනවා කියනවා. ඒ වගේ එකක් මේ තියෙන්නේ. කාලෙ ගියට පස්සේ දැන් හොඳ දේවල් ගරු සරු දක්වන්නේ නැහැ, ගුරුරුන්ට සලකන්නේ නැහැ. එතකොට දෙමාපියන්ට සලකන්නේ නැහැ. එහෙම වෙනකොට දැන් අපි කියන කතාව හිමින් යන්නේ. ඒ සාමාන්‍යයෙන් ඊළඟට කරන්නේ මේ සාමාන්‍ය රටේ ධර්ම කතාවටත් ගරහනවා. මහලකුට බණ කියනවා කෝ රට වෙච්ච වෙනස. මහලකු බෞද්ධ රටක් කියනවා කෝ වෙනස කීක ඒකටත් ගරහනවා තව. අර පැත්තට මුකුත් කියන්නේ. දැන් මට ඒක තව එක සුවනාස කෙනෙක් කී කීටියා මේ අපි පන්සිල් රැක ගන්න බැරි අය අපව විවේචනය කරනවා කියලා. අපිට කෝටි අසංගර සීලයක් කියලා කියනවා. ඒකෙන් අපි අපි ඊට වැඩි අඩු ගන්නේ. ඒකෙන් වැලිකල ටිකක් එහාවත් ඉන්න තැනක අපි ඉන්නේ. හැබැයි මේ පන්සිල් රැක ගන්න බැරි අය ඉතින් අපිට කියන කතා. ඉතින් අපි අරගෙනමයි ඉන්නේ. ඒක තමයි මම කිව්වේ දැන්. දැන් පන්සිල් රැක ගන්න බැරි සමාජයක ඉන්නේ පැවිදි වෙන්නත් එන්නේ. පැවිදි වෙන්නේ ඉන්නේ පන්සිල්. ඒකයි දැන් මේ කාලේ හරි විදියට පැවිද්දෙක් සීලවන්ත වෙනවා නම් ඒ පැවිද්දාට තියෙන ආනිසංශ වැඩි. මං දැන් අපි ළඟට පැවිදි වෙන තරුණ අයට අපි දෙමාපියන්ට කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් හරියට පංචශීලී රකින්න කියලා. දෙමාපියෝ කියන අමාරුයි කියනවා. ඕගොල්ලන්ගේ දරුවෙක් මේ පංචශීලී රකින්න අමාරු තැන පැවිදි වෙලා උපසම්පදා සීල් රකින්න කැමැත්ත පළ කරලා එනවා. මේක කොච්චර ශ්‍රේෂ්ඨ මහා තුස්සන් වීරියෙන් කරන්න ඕනේ කර නේද කියලා අපි පැහැදිලි කරලා දෙනවා. අමාරු එක. එතකොට බලන්න මහත්තයා මම කල්පනා කළේ ඒ පරිසරයේ මම එක කියන්නේ සත්පුරුෂය අඩුවක් මේකේ තියෙන්නේ. එතකොට මේ පරිසරය අපි ආයෙත් යන අතන අර අකුසල් කර්මය කියනකොට පරිසරයෙන් වෙන වෙනස තුලින් මේ හානිය මේ ඔක්කොම තියෙන්නේ. පරිසරයෙන් මේ හානිය වෙන්නේ. එතකොට ඒ හානියට ඒ හානි වළක ගන්න විදියක් නැහැ. දැන් අපි සාමාන්‍ය ගම්මු දැන් කවුරුත් කැමතිනේ ඔය මොකද්ද කියන්නේ Facebook වලින් ගොඩක් Facebook සංස්කෘතිය ලෝකේ තියෙනවනේ. අපි ගම න්ියුස් channel පවා තියෙනවනේ. න්ියුස් බලන්න කැමති. ඒතුළු මේ න්ියුස් වල තියෙන අවලාදනේ වැඩිපුර තම තමන්ගේ පක්ෂයට ප්‍රශංසා කරන්නයි විපක්ෂයට ගැරහීමයි. ඒකෙන් නවතින්නේ නැහැ. ඒක හරියට තියෙනනේ මේ ඔය සාමාන්‍යයෙන් පොඩි ළමෙක් එහෙම බලන්න බැරි විදිහට අසංවර දේවල් හරියට තියෙනවනේ. ඔව්. ඒකෙන් අර එක පාටම ක්ලික් වෙලා එනවනේ ඒක ගහපු ගමන්. එතකොට විනාශම වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ සදාචාර සම්පන්න කියලා මේ කතා කරන එක මේ වචනෙට කතා කරන බොරුවක් මේ යට මේ ලෝකේ තියෙන්නේ. මේක හැබෑවටම කතා කරනනම් මේ දරුවන්ගේ ඉඳලා හැමෝම පරිස්සම් වෙන්න පුළුවන්. හැබෑවට සංවර වෙනවා නම් මේ පරිස්සම් නොවීම නිසා මොකද වෙන්නේ? තමන්ගේ ජීවිතයේ වයසට යනකට තමන්ට පසුතැවෙන්න ඕන ගොඩාක් අකුසල් රැස් වෙලා. ඊට පස්සේ වෙන මොකද ඒ අකුසලී තමන්ට ප්‍රහාණය කරගන්න බෑ. ඊට පස්සේ හිත හදාගන්න එකක් කරනවා. මොකද්ද මිලුවක් නෑ පරලුවක් නෑ කියලා මිසදිරුට යනවා. ඕන එකක් උනාවි කියලා. ඒ මිසදිරු තමයි ඊට පස්සේ ආයෙත් ජය ගන්න. දැන් මේක ඒක තමයි ලකුසන. දැන් මමත් ධාර බලබල හිටියර අර සූත්‍රවල කියනවානේ නරකක් කරත් සුගතියට යනවායි කියන එකක් වෙන්න පුළුවන් කියලා. දැන් ඕක අනිත් පැත්තේ බලන්න පුළුවන් අපේ ඊට පස්සේ කල්පනා කරයි. ආ මේ කාලේ අපි ඕන දෙයක් කරගෙන ඉඳලා අපි වයසට ගියාන පස්සේ අපි හොඳට හිටියනම් හරිනේ කියලා. ආ එතකොට ඒ හරියන්නේ නැත්තම් අපි කර්මයක් කරත් ඔය ඉස්සර මෙහෙමත් වෙලා තියෙනවානේ මේ අය ගිහිලා තියෙන සුගතියට නරකක් කරත් මේක වුණත් හොඳ කරපු කාර ගිහිලා තියෙන දුගතියට. ඉතින් ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් කියලා ඒ විදිහට අපිට ඒ නැම්මක් ගන්න පුළුවන් කියලා. දැන් ගොඩක් වෙලාට වෙන්නේ මේකයි මහත්තයා. සුගතිය පිළිබඳ අපේක්ෂාව නැහැ. සුගතිය පිළිබඳ දැන් සාමාන්‍යයෙන් අපි ගත්ත විශ්වවිද්‍යාලයක මට හොඳට මතකයි විශ්වවිද්‍යාල අපි ඉන්න කාලේ දැන් ඒ කාලේ ස්ට්‍රයික් ඊළඟට ඔය දේශපාලන ප්‍රශ්න හරි අර්බුද ඔය මැද්දෙන් සමහර එක ළමෙක් මට මතකයි කියනවා අපිත් එක්ක කිව්ව අනේ හාමුදුරනේ මේක අනේ හාමුදුරනේ දර විකුණලා කිව්වා මගේ මල්ලි මට උගන්වන්නේ මල්ලි කිව්වා මට මේ විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුයි දරපලල දර විකුණලා එකක මල්ලි ගැන්නේ ඒ නිසා මම මේ උඩට යන්නේ කොහොමද මම මේ කොහොම හරි මගේ පවුල ගොඩ දාගන්න ඉපෑ කිව්වා ඉතින් යා ඊට පස්සේ ලෙක්චර් කෙනෙක් වුණා නමුත් මේ ඒ කියන්නේ ඒ ගියපු කාරණේ මතක තියෙන්නේ එයාට
නමුත් අර පරිසරයට ගොදුරු නොවී ඉන්න පුළුවන් වුණා එයාගේ අර සත්පුරුෂකම නිසා. එයාට හැමතිස්සෙම මතක් වුණා එයාගේ ගෙදරින් එයාට දෙන අනුග්‍රහය. ඒ නිසා එයා අරකට ගොදුරු නොවී මූලික අරමුණ රැඳිලා හිටියා. ඉතින් ඒ වගේ කීයෙන් කී දිනාද මූලික අරමුණ රැඳිලා ඉන්නේ? ඒ අරමුණ තමයි වැදගත් වෙන්නේ. ඒ අරමුණ අනුව තමයි තමා ක්‍රියා කරන්නේ. දැන් පැවිදි වෙච්ච කෙනා තමන් පැවිදුනේ මොකටද කියන අරමුණ රැඳිලා ඉන්න ඕනේ. විශ්වවිද්‍යාල ගියපු දරුවා තමන් ඇයි මේකට ආවේ කියලා මතකේ රැඳිලා ඉන්න ඕනේ. ඒ වගේ අර මොකද ඒතකොට තමයි යා පරිස්සම් වෙන්නේ. එහෙම නැත්නම් ඒක කලින් කලට එක එක රැලි එනවා. ඒ රැල්ලට ගසාගෙන යනවා. ගසාගෙන ගිහිල්ලා තමන් ඒකට ගොදුරක් වුණාට පස්සේ කවුරුත් නැහැ. තමන්ම විඳවන්න ඕනේ. අපිට පේන ලෝක වෙන දේවල්. එතට ඒ ඔතන තමයි අපි දැන් අප මෙච්චර කතා කරපුවේ කර්මය කොහොමද මේ පරිසරයෙන් ඍතු නියම එක එක වෙන නියම තමයි බලන්නේ කොහොමද ඒක ඉබඳු ඉබඳු රටාවක තමයි මහත්ය බුදුරජාන් වහන්සේ වදාලේ අත්තාහි අත්තනෝනාතු කොයිනාතු පරෝසියා තමාමයි තමාගේ පීඨ හදාගත යුත්තේ තමන්ට පීඨ දෙන බාහිර කෙනෙක් කොයින්ද කියලා අහනවා තමාමයි තමන්ගේ පිළිසරණ කියලා. එතකොට ඒ தത്വෙට යා එන්න නම් අර කර්ම න්‍යාය ගැන හැබැයි දැනුමක් තියෙන්න ඕනේ. කර්ම න්‍යාය ගැන දැනුමක් තියෙන්න ඕනේ. දැන් ඔය මං කිව්ව අර හතර වර්ගික කර්මය ගැන. කළු කර්ම, සුදු කර්ම, කළු සුදු කර්ම, කළු සුදු නොවන කර්ම. මේ කළු සුදු නොවන කර්ම කොටස කිව්වොලා මට හරිය පැහැදීමක් ඇති වුණා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන. සප්තබොජ්ජංග ගැන, සතර සතිපට්ඨාන ගැන. මොකද ඒව හරියට කළොත් අපි මේකෙන් නිදහස් වෙනවනේ. නිදහස් වෙන අපිට අවස්ථාවක් තියෙනවනේ. ඒ බුද්ධ වචනේ තියෙන වටිනාකම මේකයි. ඉතින් එහෙම වෙන්න නම් තමන් අර පරිස්සමෙන් ඉන්න ඕනේ. මං කියන්නේ සත්පුරුෂයෙකුටම මේක ධර්මය අල්ලන්න පුළුවන්. බාලයෙකුට අහුවෙන්නේ නැහනේ. එතකොට එනවා සති ධර්ම විචය. ඔව් ඒකෙන් සිහියෙන් සිහිය පිහිටනවනේ. එතනින් සිහිය පිහිටවනවා. සිහිය පිහිටනවා. ඊපස්සේදී උපේක්ඛා වෙනකම් ඊටපස්සේ යනවා එතනටම. ඊටපස්සේ ටික ටික ධර්මයේ දිනු කරගෙන යන්න පුළුවන්. එතකොට තමයි කර්ම විපාකෙන් ගලවෙන්නේ. පළවෙනි එක මම දකින්නින් අපිට තියෙන ලොකුම අනුතර තමයි දැන් වර්තමාන මිනිස්සයා ඉන්නේ සතර අපායේ දොරටුව ළඟ. සතර අපායේ දොරටුව ළඟ ඉන්නේ. මෙතනින් චුත වෙච්ච ගමන් සතර අපායන් එකකට යනවා. සුගතියයි කියලා හිතන්න අමාරුයි. ඇයි රටේ තියෙන සමාජ ක්‍රමයේ අනුව සංඝයාටත් බැනලා. හාමුදුරන්ට හරියට බයිනවනේ මිනිස්සු. ලකුණ නැහැ. අකුසල් හොඳට කරගන්නවා. මේ අහක යන දේවල් වලට කතා කරලා. අහක යන දේවල් වලට කතා කරලා ගරහලා ඊළඟට මිනිස්සු ආසයි හාමුදුරුවෝ දුකසී වාසය කරනවා දකින්ද. ඒකට තමයි සතුටින් ඉන්නේ. ලැජ්ජාවටපත් කරන්නේ. ඔව් ඒක එක්ක එක්ක දුකසී නිකන් යන්තම් ඔය මොන හරි තියක් කාලා දුකසී ඉනවා දකින්ද. එතකොට තමයි මිනිස්සු සතුට සමහර මිනිස්සු. ඒ වගේ තියෙනවා. දැන් බුද්ධ දේශනාව තියෙනවා සංසාරේ පින් කරපු වික්ෂුවක් සංසාරේ දාන දීපු වික්ෂුවක් ඉන්නවනම් මහණුණාට පස්සේ සිවුර පින්ඩපාත සේනාසන ගිලම්පස ලැබෙනවා කියනවා. ඒ අර පෙර ආත්ම දීපු එකක් ලැබෙන්නේ. ඔන්න ඊට පස්සේ ගරහන මහාලිගාවල් හදාගෙන ඉන්නවා අරක හදාගෙන තව පව කර ගන්නවා. එද නැලීමක් නැහැනේ ඇත්තට මේ මේ කියන එක. ලැබෙනවා නම් ලැබෙනවා. යා පෙර ආත්මේ නැත් හැමෝටම සමානව ලැබෙන්න ඉපැ. එහේ. එහෙම නැහැනේ. මවුත් යනක දැක්කේ ඕම තියෙනවා ඒ තියෙනවායි කියනකොට අර අර ලොකු සැනන්ස කියන එකම තමයි ඉබේම ලැබෙනවා නම් ඒකට ඇල්මක් නැත්තම් ඒකට බැඳීමක් නැත්තම් එතන එහෙම තිබ්බයි කියලා එතන කිසි ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි. යා ඒක සාසනික වශයෙන් යා ආයතා පරිහරණය කරන්නේ නැත්තම් ලැබෙන දෙයක්. ඒක දැහැමි එකක්. එහෙම තියෙන්න පුළුවන් ඕන තරම්. එතකොට කොමහරි දීපු දෙයක් තමයි දීපු දෙයක උදව්වකින් තමයි ඒක වෙන්නේ. ඒකට තව කෙනෙක් කිවිසියා කරලා පළක් නැහැ. දැන් ව්‍යාපාරය සාර්ථක වෙන්නත් එහෙම. එක දවසක් සාරිපුත මහ රහතන් වහන්සේගෙන් අහනවා. සාරිපුත මහ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේ සමහර ව්‍යාපාරිකයෝ සුළුවෙන් ව්‍යාපාර පටන් ගන්නවා කියනවා. බොහොම සුළුවෙන්. හිතන්න බැරි සාර්ථකත්වයකට යනවා කියනවා. මොකද කියලා අහනවා. කියනවා සාරිපුත්ත කලින් ආත්මවල සමන බ්‍රාහ්මණවරුන්ට හොඳට මේ උත්තර ලැබෙන දීපු අය කියනවා. ඊට පස්සේ කියනවා භාග්‍යතුන් සහ භාග්‍යතුන් වහන්සේ තව සමහර ව්‍යාපාරිකයෝ ඉන්නවා. ව්‍යාපාරය පටන් ගන්නවා. යන්තම් කාලේ ඉඳි තමයි ව්‍යාපාරය තියෙන. කොච්චර මහසිනම් දියුණු වෙන්නේ කියනවා. ඒ මොකද කියලා අහනවා. ඒ පෙර ආත්මවල සමන බ්‍රාහ්මණයට දීපු විදිය කියනවා. යන්තම්
ඔය එහෙමෙන් බඩපිරෙන්ට යාන්තන් දීපුවා කියනවා. එතකොට යාන්තන් හම්බ වෙන්නේ. ඊට පස්සේ කියනවා තව සමහර අවස්ථාව තියෙනවා කියනවා. භාග්‍යතුන්සේ ව්‍යාපාර පටන් ගන්නවා. බංකොලොත් වෙලා ඒක නැති වෙලා නායකාරික වෙනවා කියනවා. ඒ මොකද කියලා අහනවා. සම පෙරාත්මවල ශ්‍රමණ බ්‍රාහ්මණයට දෙන්නම් කියලා පොරොන්දු දීලා නොදීපු අය කියනවා. බලන්න ඉතින් ඒකත් ඇවිල්ලා තියෙන තාලේ. දැන් මම දැක්ක ලොකු සෙනසාර මේ විදර්ශනාව වඩවන්න එක තමයි කියලා හොඳම ක්‍රමවේදය මේ මානසික ආතතිය දුරු කරන්න. මොකද දැන් යන විදිහට මේ තියෙන තරංගකාරීත්වයේ උඩ විශේෂයෙන්ම රාගය, ද්වේෂය, මෝහය වැඩියෙන් වර්ධනය වෙනවා කියලා ව්‍යාපාරික තැන්වල. එතනදී මෛත්‍රිය සහ විදර්ශනාව. දැන් මේ දෙක එකතු කරගෙන තමයි කරන්න ඕනේ කියලා. එතකොට තමා තමාගේ කට්ටියට මම දැක්ක ඉන්දියානු කම්පැනි එක කියලා තියෙනවා විදර්ශනාවට යවනවායි කියලා අධ්‍යක්ෂක මණ්ඩලයේ. ඊට පස්සේ ඉතුරු අය මැදියම පෙළේ ඉන්න අය, ඊට පස්සේ සේවක සේවිකාවන් සාමාන්‍ය විදිහට. ඒතර ඒ තියෙන වාතාවරණය සහ ඒ පරිසරය තනිකර වෙනසක් වෙනවායි කියලා. ඒතරදී බොහොම සම්බන්ධකමක් වෙනවා. එක කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා. අර මානසික ආතතිය, පීඩනය අන්න එවන් දේවල් වලින් පොඩ්ඩක් මේ බැහැර වෙලා සතිය හරියට මේ වෙලාව පැහැදිලිව අරමුණකට එන්නත් පහසුයි කියන තැන. අන්න එතනට එනවා කියන කතාව. නෑ මෙහෙමයි තියෙන්නේ. දැන් විදර්ශනාව මෙනෙහි කරගෙන යන්න පුළුවන් නම් මිනිස්සුකට ගොඩාක් ඉහළ මට්ටමක්. ඒකට උපමා කරන පසුබිම තමයි මම කියන්නේ සත්පුරුෂෙක් වෙන්න කියලා. කැපිලිකට ලිදා නැතුව අනුන්ට, අනුන්ගේ තනතුරත් තමන් ගන්න නැතුව. ඊළඟට සමහර තියෙනවනේ අනිත්‍යයට කැපිලි දාලා තමන් ඉස්සරහට යනවා. කේලං කියලා ඉස්සරහට යනවා. ඒ ඔක්කොම අකුසල්නේ රැස් කරගන්නේ. එහෙම නැතුව නිකන් සත්පුරුෂයෝ හැටියට අපිට යාගන්න ක්‍රමයක්. මේවට මාධ්‍ය වලින් බොහොම අල්ප සහයක් තියෙන. ඒ කියන්නේ සමස්ත වශයෙන් ගත්තොත් මේ පොඩි වෙලාවකට අපි ඔය වන්දනා වෙලාවට කවි ටිකක් දාලා, බණ පොඩ්ඩක් දාලා එහෙමනේ දැන් යන්නේ. ඉතුරු වෙලාවට ඔක්කොම යන්නේ මේ සම්පප්පලාප. ඒ මාධ්‍ය රටාවෙන් තමයි මේක වුනේ. ඒක ඒක මාධ්‍යයටම දොස් කියන්න බෑ. මේ මාධ්‍ය ගොදුරු වුණානේ බටහිර ආකල්පවලට. බටහිර ආකල්පිට ගොදුරු වෙච්ච මාධ්‍ය රටාවක් තියෙන්නේ. මාධ්‍ය විතර නෙමෙයි ගොදුරුනේ, සංගීතයේ ගොදුරු වුණා. ඊළඟට හැම එකක්ම ඒකේ ගොදුරු බවට පත් වුණානේ. දැන් ඉන්දියානු සමාජය ගත්තොත් ඉන්දියාව මොනවා කිව්වත් ඉන්දියානු සමාජයට වඩා මේ ලංකා සමාජයේ පිරිහීමෙන් අඩුයි. මං ඉන්දිය සමාජය හොඳට දන්න කෙනෙක්. ඉන්දිය සමාජයේ තද බල පරිහානිකින් සමාජයක්. මේක ඊට වඩා ඉක්මනින්ම දැන් අපි දන තේරෙන හැටියට මේ ලංකාවේ ඉක්මනින් මනුෂ්‍යකම් ඇති කරන්න පුළුවන් සමාජයක්. ඉක්මනින් දැනුවත් කරන්න පුළුවන්. ඉන්දියන් මිනිසුන්ට වඩා ලංකාවේ මිනිස්සු බුද්ධිමත් කියලා මට තේරෙනවා ඒ පැත්තෙන්. ඉන්දියන් අයට වඩා ඉන්දියන් අය හරි මෝඩයි. ඒ කියන්නේ මිසදිටු බලවත් නේවේ. දීව මැවිල්ල, ඊළඟට අර වතුරි නාන ඒවා, අර නැකතට වතුරි පයින් ඒවා, ඒවා අන්ධවිශ්වාස ගොඩාක් තියෙනවා. ලංකාවේ අන්ධවිශ්වාස ගොඩාක් අඩුයි. අන්ධවිශ්වාස තියෙනවා, නමුත් අඩුයි. ලංකාවේ හරියට ඉක්මනට ගුණධර්ම ඇති කරන්න පුළුවන් ලංකාවේ මිනිසුන්ගේ. ඉතින් ඒ සාර්ථකත්වයක් ඉක්මනින් ගන්න පුළුවන් රටක්. ඒ පැත්ත ගොඩක් අයට අහුවෙලා නැහැ. ඔය යුද්ධයේදීත් ඔය ප්‍රශ්නේ තිබ්බයි කියලා කියනවා. නැත්නම් ඔය ඉස්සර ඔය සස්වාදීන් එක්ක කරපු ගැටුමේ ප්‍රතිපල නෙලා ගන්න තිබ්බ. හැබැයි අපේ සිංහල ළමයින්ගේ තියෙනවා කියලා පොඩ්ඩක් බයක් තියෙනවා කියලා. කවවත් මරන්න හෝ යම්කිසි දිකට යම් කරොත් ඒක පස්සෙන් එනවා කියන දේ. ගුණධර්ම ගුණධර්ම පැත්ත බොහොම මට මතකයි එකක් තිබුණා මේ යුද්ධ කාලේ. අර LTT කඳවුරක හමුදාවේ හිර කරගෙන හිටපු අපේ ළමයි හිර කරගෙන ඒ හිරකර මේ මැරිච්ච දරුවේ සීලු සත්‍ය සුවපත් වුණා කියලා ඒ මේ තහඩු කෑල්ලක ලියලා තියෙනවා. ඒ වද වේදනාව විඳින්ද සීලු සත්‍ය සුවපත් වුණා කියලා මෙනෙහි කර කර තමයි ඒ හමුදා සෙබලා මැරිලා තියෙන්නේ. මම කිව්වේ ඒ මේ 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 අපේ ලංකාවේ මිනිසුන්ගේ තියෙන මේ කුසලතාවය හොඳ පැත්තට හරවගත්තොත් මේක සුරපුරක් කරන්න පුළුවන්. එච්චර හොඳ ගතිගුණ ගොඩාක් තියෙනවා මේ රටේ. මාධ්‍ය වුණත් එහෙමයි. හොඳ පැත්තට මේ මාධ්‍ය බහපු ගමන් පට ගාලා හොඳ පැත්ත ඉස්මතු වෙනවා. එහෙම එකක් අපි දැකලා තියෙනවා. කැප වෙලා ඒක ලස්සනට කරනවා. ඉන්දියාවේ එහෙම එකක් නැහැ. ඉන්දියාව බොහොම අගාධේ තියෙන්නේ. දැන් අපි බුද්ධගයාව ඉන්නවනේ. අපිට තේරෙනවා මේ ගම්මාන වලට වෙලා තියෙන දේවල්. ගුණධර්ම කියන එක කහලක නැහැ. ඒකයි වෙලා කලාතුරකින් ළමයකට ගුණධර්ම කියා දෙන්න පුළුවන්. සමස්තයක් හැටියට ගුණධර්ම අහලක නැහැ.
මෙහෙමන මේ හොද දැන් අර අපි අපේ මයට බැනබැනින් එක අරි අපරාධයක්. මංකී අර ගුණධර්ම අපිට ගුණධර්ම පේන්න ඇත්ති අර මාධ්‍යවලින් හැමතිස්සීම මිනීමැරුම් ඝාතන මේවම දානවා. හොඳ පැත්ත හොයන්න කවුරුවොත් නෑ. දැන් අපි ගත්ත දැන් අපි අවුරුදු පතා දැන් සිංහල අවුරුදු දිනවා. අවුරුදු පතා ලේදන් දෙනවා. සිංහල අවුරුදු කාලේ ලේදන් දීම හරි අඩුයි. එනිසා අපි අසපෝල අපි හරියට ලේදන් දීම ව්‍යාපාර කරලා මිනිස්සුන්ට ලේදන් දීම වාර්ෂිකව අපි කරනවා. ඊට පස්සේ දැන් අපි විතුරු පැම් පූජා කළා අර බක්කොඩු රෝගින් ඉන්න ප්‍රදේශයට දෙනවා. නමුත් මාධ්‍ය බලන්නේවත් නෑ ඇසරලා මේ කරන්න හොඳක් මොකක්ද කියලා. හැබැයි කවුරු හරි වචනයක් අපිට විරුද්ධව මොකක් හරි කරොත් ඒක ඉහළින් දානවා. ඒ වගේ මාධ්‍ය කලාවක් තියෙනවා. විවේචනාත්මක මාධ්‍ය කලාවක් තියෙනවා. හොඳ පැත්ත ඉස්මතු කරන්න කවුරුත් නෑ. ඒ වගේ අර නරක පැත්ත තියෙනවා. ඊළඟට සෙක්ස් පැත්ත ඉස්මතු කර කර දෙනවා. ස්පෝර්ට්ස් පැත්ත ඉස්මතු කර දෙනවා. ඊළඟට මියුසික් ඒවා ඉස්මතු කර කර දෙනවා. ඉතින් අර රැල්ලට ගහාගෙන යනවා ඔක්කොම. හරි අපරාධයක් මේක. එනම් සරණ අවසර කෙටි විරාමයකට නැවතත් පාලක මැදිරියට ගිහිල්ලා අපි ධර්ම සාකච්ඡාවත් එක්ක එකතු වෙමු. නමෝ බුද්ධාය සතහම් කතිකාව. ඔසර ලක්ෂණංශ මේ මම බලේ මේ පොඩි ගැටලු දෙකක් ගැන කතා කරන්න. දැන් සමහරක් කියනවා දැන් AI යම් කිසි විදිහකට මේ අනිත්‍ය භාවනාව වඩනකොට දැන් මෙතන හිතනවා ශීල දෙයක්ම අනිත්‍යයි, මේක කරාම එපා වීමක් වෙනවා කියලා. ඊට පස්සේ මේ ඔවුන්ට යම් කිසි මේ ජීවිතය තුළ වුණත් යම් කිසි අරමුණක් පිහිටවගෙන යම් කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ කියලා. මොකද මේකත් කරා වැඩක් නැහැ නේ, මේකත් නැති වෙලා යන දෙයක් නේ කියන තත්වයක් එනවායි කියලා. එතනින් අර යම් කිසි විදිහට අර තීන මිද්දයක් වගේ යම් කිසි විදිහකට එතන හිරවීම නීවරණයකට වැටෙන ගතියක් තියෙනවායි කියන්නේ. කතාව තමයි මට පැහැදිලි වුණේ විදිහට. මෙන්න මේකට මොකද්ද කරන්න කියන එක. දැන් භාවනාව වෙනස් කරනවද කියලා අහනවා. නැත්නම් මේකට වෙන විකල්ප භාවනාවක්ද හරියක නෙමෙයිද තෝරගත්තේ? මෙන්න මෙතන යම් කිසි විදිහට විචිකිච්ඡාවක් තියෙනවා ලබසනස. කොහොමද මේකට මොහොන දී යුත්තේ කියන එක. ඒක මෙහෙම මහත්ය. දැන් බුද්ධ කාලෙත් උහම ප්‍රශ්න වෙලා තියෙනවා. ඒක බ්‍රාහ්මණ වංශිකෙක් පැවිදුණා. පැවිදි වෙලා ඉතින් පැවිදිලා අසුභේ වඩනවා. ඉතින් අසුභේ වඩන්නේ ඇත්ත ස්වභාවය හඳුනගන්නනේ. ඇත්ත ස්වභාවය හරියට හඳුනාගත්තොත් දැන් අපි ගත්තොත් ඇත්ත ස්වභාවය හඳුනාගත්ත කෙනාගේ ලක්ෂණේ තමයි ටික ටික පුරුදු වෙන්නේ අටලෝ දහමට කම්පා නොවෙන්නනේ. ඒ වගේ දැන් ওই රහතන් වහන්සේලාගේ එක ඉරිදියක් තියෙනවා. ඒ රහත් ඉරිදියක් තියෙනවා. ඒකට කියන්නේ ආරි ඉරිදිය කියලා. ඉරිදිය තමයි පිළිකුල් දේ කෙරෙහි නොපිළිකුල් හැඟීමෙන් ඉන්න පුළුවන්. නොපිළිකුල් දේ කෙරෙහි පිළිකුල් හැඟීමෙන් ඉන්න පුළුවන්. නොපිළිකුල් දේ පිළිකුල්. ඒ කියන්නේ පිළිකුල් දේවල් තියෙනවනේ. දැන් දෙතිස් කුණ පෙන්ට ඇති පිළිකුල් දේවල් අපිගේම අපිරිසිදු දේවල්. ඒවා පිළිකුල් නැති හැඟීමෙන් ඉන්න පුළුවන්. ඒක තමයි සංඥා වශී. අවබෝධය තුළ සංඥා ඕන විදිහට හතුරන්න පුළුවන්. සංඥාට යටත් වෙන්නේ නැහැ. එහෙම තර ඇඟිල්ලක් පැටනේ. ඒක තමයි මහකස මාරතන වාසිකේ තියෙන්නේ. ඇඟිල්ලක් කැටුණා ඒක ගැටලුවක් නැහැ. පිළිකුල් මාත්‍රකෙත් යටගත්තේ නැහැ. ඒක නොපිළිකුල් දේවල් තියෙනකත් ලස්සන ස්ත්‍රීන් රූප ලස්සන මල් වර්ගම තියෙනවා. මේවා කෙරෙහි පිළිකුල් බැල්මෙන් ඉන්න පුළුවන්. පිළිකුල් සංඥාවෙන් ඒ ඕන්න පිළිකුල් නොපිළිකුල් දෙකම අතර රූපේක්ෂානත් ඉන්න පුළුවන්. ඒක රහත් වෙන්නම රහත් ඵලයේ ලක්ෂණයක් ඒක. එතකොට ඒ මුල් කාලික බ්‍රාහ්මණික හිටියා. එයා අසභ්‍යවර්ණ කාලේ එයා වැසිකිලි ගිහිල්ලා මේ හොදන්නේ. වැසිකිලි ගිය පස්සේ හොදන් දීපේ. ටික කාලයක් ගියාම මේ මල පහ කරන මාර්ගේ කුණු වුණා. ඉතින් බුදුරජාන් වහන්සේ කිව්වා භික්ෂුව ඔබ කරන්න එපා, ඔබ පිරිසිදු කරන්න කිව්වා. එක්තරා භික්ෂුව කසු භාවනාව කරන්න ගිහිල්ලා එයාට දවසක් එපා වෙලා ඔක්කොම. එයාට හිතුණා මොකක් හරි වෙලා මේ ඔක්කොම කරදර මේක නිසා තමයි කියලා එයාගේ චූකරණ එක කපා ගත්තා. එතකොට බුදුරජාන් වහන්සේ ගාවට මේ එක්කන් ගියා පණවිඩේ. බුදුරජාන් වහන්සේ වදාලා අනේ මේ භික්ෂුව කපන්න තිබ්බ වෙනින් එකක් කැපි වෙනින් එකක් කිව්වා. ඒ වගේ හරි විදිහට අනිත්‍ය භාවනාව වැඩෙනවා නම් එයාට හිතේ ඇතිවෙන්න ඕනේ ප්‍රබෝධයයි. ප්‍රබෝධය ඇති වෙන්න ඕනේ. ඊළඟට උපේක්ෂාවයි එන්න ඕනේ.
ප්‍රීතිය පස්ස දිය වගේ ඒවා එන්න ඕන. ඒකෙන් මේ ලෝක මේ අනිත්‍ය දේවල් එක්කන මේ කියැන කියලා අවබෝධයක් එන්න ඕනි. එහෙම නැතුව මෙයාට එනවන එපාවීමක්. ඒකෙන් එයා තුළ තියෙන්නේ ආත්ම දෘෂ්ටියයි. ඒ ආත්ම දෘෂ්ටියත් එක්ක මනෝමූලික ගට්ටනයක් එයාගේ අතීතයේ තියෙන්නේ. ඒක අනිත්‍ය වැඩිලා නෙමෙයි. හැබැයි දිගට මෙයාට වැඩුණා නම් හරියනවා. ඒක කොහොමද සනසෙක කඩාගෙන ඉවසන්න ඕනි. ඉවසන්න ඕනි. ඒ කියන්නේ දැන් අනිත්‍ය භාවනා කරලා දෙපා වෙනවා. අපි කිව්වා අසුභ භාවනා කරලා දෙපා වෙනවා කියලා. ඒකේ තේරුම තමයි ඒගොල්ලෝ පටන් ගත්තා විතරයි. පටන් ගත්තා විතරයි. එයාගේ සංඥාවත් එක්ක එයා ගැටෙන්නේ. තමන් තුළම තියෙන සංඥායක තමන් ගැටෙන එකක් තියෙනවා. අනිත්‍ය හරි විදිහට තේරුනොත් එයාට ඒක ප්‍රඥාවේ ලක්ෂණයක් නේ. හරි, ඒක භාවනා වෙනස් කිරීමක් නේද? සමහර අයට අදහසක් තියෙනවා මේ භාවනාව මට මේ භාවනාවේ හැම කර කර වෙනයකට යනවා. යථාර්ථයෙන් පැන පැන යත හැකි. යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා කවදා හරි. අපිකම අනිත්‍ය හරි විදිහට වඩුණා නම් එයාට වෙන්න ඕනේ එපාවීම නෙමෙයි. එයාට වෙන්නේ ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ දුක තේරෙන්න ගන්නවා. අනුකම්පාව ඇති වෙනවා. ඊළඟට යාගේ යුතුයකම හොඳට වැටහෙන්න ගන්නවා. එතන මුදිතාව වෙනවා. වීරිය වැඩෙනවා. එහෙනම් දැන් මේ ඔක්කොම නැති වෙනවා නම් එයාට වෙලා තියෙන්නේ තමන්ගේ තුල ආත්ම දෘෂ්ටිය බලවත් වෙලා ආත්ම දෘෂ්ටියත් එක්ක මේක ගැටිලා. ඒතර ආත්ම දෘෂ්ටියක් හැටියට ගන්න බෑ මේක. නෑ, ඒක ගන්න ඕනේ සංඥාවක් හැටියට. එයාට ගන්න තියෙන්නේ ආත්ම දෘෂ්ටියක් හැටියට නෙමෙයි. ඒක ඒතර එයාගේ අනිත්‍ය දැක්ම පළල් නෑ. එතකොට ගන්නව නම් ගන්න ඕනේ පට වියාපෝ තේජෝ වායෝ. අපි ඒ විදිහට විස්තර කර කර බලනවා කියමු. ඔව්. එහෙම විස්තර කර දැන් අපි ගමු දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ මොග්ගලාන මහරහතන් වහන්සේට තමයි බාර දුන්නේ විසාකා මහෝපාසිකාව හදන පූර්වාරාමයේ යටතට්ටුවේ කාමර 500 උඩතට්ටුවේ කාමර 500 බිල්ඩින්ග් හදන්න. ඉතින් මොග්ගලාන මහරහතන් වහන්සේ නිකලේ. රහතන් වහන්සේලා අට නමක් තමයි තවුතිසාවට ගිහිල්ලා අර බරණී කියන දේවදුවගේ දේව විමානයේ ප්ලෑන් එක ලියාගෙන ආවේ. දුටුගම් රජුණට දුන්නේ. එතකොට ලුවා මහා ප්‍රාසාදයේ තට්ටු 9ක විශාල බිල්ඩින් එක ලස්සන අලංකාරයක්. එන රහතන් වහන්සේලා කියන්නේ මොන විකාර රජතුමනි මේ ඔක්කොම අනිත්‍යයිනේ කියලා. දැන් මේ මිනිස්සු අනිත්‍ය පොඩ්ඩක් අහලා ඇස අනිත්‍ය කන අනිත්‍යල වඩන්නේ මට දැන් ඔක්කොම පාළ මට රසාව කළා වඩන්නේ කන ලැබෙන්නේ. මේක එක ඉමෝෂනල් නිකන් සංවේදී විහිළුවක්. තමන්ව තමන් විහිළුවටපත් කරගෙන. ඇත්තට ගව් ගානක් දුර. දැන් ඕක තමයි කියන්නේ. ඉතින් එතන කියන වැඩක් නෑ. ඒ ප්‍රඥාව නැතිකම. එතකොට මේක බැලිය යුත්තේ කොයි ආකාරයෙන්ද? නෑ, ඒ ප්‍රඥාව වැඩෙනකම් මේක කරන්න ඕනේ. ඒක නැතුව ආයතන හැටියට මෙහෙම වෙන් කළා මේක. නෑ, වෙන් කළා අපි කියන්නේ කොච්චර වෙන් කර කර බැලුවා. අපි ගමු අනිත්‍ය වශයෙන් අනි උපාදාන ස්කන්ධ භාවනා නැත්නම් ආයතන භාවනා ධාතු මනසකාර මොන හරි කරා කියමු. කරද්දි කරද්දි ආරම්භයේ එන ඒවා ඔක්කොම නිකන් ලාමක දේවල්. Tamanṭama pasīteyi anē man me epāvila hitiya mona taram devalata ne ehema deyak nemen meke tiyenne kiyala. Āhan ekai. Eken avabodayat ekka ennūne orutu dīmi hakiyawan. E orutu dīmi hakiyawa avabodī lakshanayak. Dan orutu denne nathuwa kaḍāgena waṭenawa kiyanne sampūrṇa indala tiyenne me totta babālage mānasikatte. ඒතර භාවනාව වෙනස් කරන්නෙම නැහැ. මෛත්‍රී භාවනාව මේක හරියන්නේ නැහැ. මට මෛත්‍රිය තමයි හොඳ. මොකද සාමාන්‍යයෙන් මේ භාවනාවත් එක්ක ගැටිලා එයා බුදුරජාණන් වහන්සේගේ උපදේශත් එක්ක හිත ගැටිලා. ඒකට හේතුව තමයි මේක මේ වගේ එකක්. පාණ්ඩු රෝගී ඇති කෙනෙක් මැරතන් දුවනවා වගේ. පාණ්ඩු රෝගියෙකුට මැරතන් දුවන්න බෑ. මැරතන් දුවන මට්ටමේ හයියක් යාගේ ඇඟේ ඕනේ. පාණ්ඩු රෝගියෙක් කොහොමද මැරතන් දුවන්නේ? පාණ්ඩු රෝගියා එහෙනම් ඉස්සෙල්ලා කරන්නේ මැරතන් දුවන එක නෙමෙයි. තමන්ගේ පාණ්ඩු රෝගී සනීප කරගන්න එකයි. ඒකට තමයි මම ඔය පිං කරන්න කියන්නේ. පිංවල දුර්වලකම. තමන්ගේ පුණ්‍ය බලයේ යථාර්ථය දැකීමේ පින දුර්වලයි. ඒකට කරන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න ඕනේ, සංඝයාගේ ගුණ දකින්න ඕනේ, අකුසල් වලින් වළකින්න ඕනේ, නිතර ප්‍රීතියෙන් යුක්තව මේ ලෝකේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ටික ටික මනස ශක්තිමත් වෙනවා ඒ වැඩේට යෝග්‍ය පරිදි. ඒකයි වෙලා තියෙන්නේ. තුල ප්‍රබෝධයක් තමයි උන්ට දකින්න ඕනේ. ප්‍රබෝධයක් අනිවාර්යෙන් විය යුතුයි. ඒක මාර්ගය. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ශ්‍රාවකයෝ විතර නෙවෙයි සතුරුන් හිටපු ප්‍රසන්න ලෝකේ නෑ නෙවෙන්නේ.
දැම් මේ කියනට අනිත්‍ය ලෝකයේ සම්පූර්ණ එපාවෙලා නඟින්නේ. එනම් බුදු කෙනෙක් පහල කළ තියෙන සම්පූර්ණ මේ ඍණාත්මක චින්තන ඇද්දීපයකන. මේක එහෙම කරන්න මේක යථාර්ථවාදීක. මේක යථාර්ථ ධර්මයක්. දැන් අපි ගත්තොත් සමහර අය ඉන්නවා ඒ ගැටෙන ස්වභාවයෙන් යුක්තුයි. ඒක ඒ කෙනා හැමතිස්සෙම මෛත්‍රිය මුල් කරන් යන්න ඕනේ. සමහර අය ඉන්නවා ඇලෙන ස්වභාවයෙන් යුක්ත. එයා අසුභ වෙන කරගෙන යන්න ඕනේ. සමහර ඉන්නවා ආත්ම දෘෂ්ටියෙන් යුක්ත. මගේ මගේ කියන්. එයා අනිත්‍ය මෙනෙහි කරගෙන යන්න ඕනේ. ඒ වගේ කරන්න නමුත් වර්තමාන මිනිස්යාට එහෙම අර විදර්ශනා ප්‍රඥාවට ලං වෙන්න බෑ. ඉතින් ඔය හතරම කරන්න ඕනේ. ඒකයි මං කිව්වේ පාණ්ඩු රෝගින්ට මැරතන් නෑ. පාණ්ඩු රෝගින්ට මැරතන් මේ මේ දිවිල්ලක් නෑ. ඒක දුන හොඳ අතපය හයි අය. ඒ වගේ රැස් කරපු පිම්බලින් කරන දේවල් ඔක්කොම. දැන් අපි අනිත්‍ය භාවනාව ගැන කතා කරනවා. මේවා බුදුරජාණන් වහන්සේ මහා පිංවන්තයන්ට දේශනා කරපු දේවල්. එහෙනම් ඉස්සෙල්ලාම කරන්නේ අනිත්‍ය අවබෝධ කරනවා මම මේක අවබෝධ කරගන්නවා කියලා මාන්නය ඇති කරගනින්න නෙමෙයි. ඉස්සෙල්ලා කරන්නේ අනේ මේ ධර්මයේ ශ්‍රවණය කරපුවා ඒ කාලේ මාර්ගඵල ලැබුවා නේද කියලා ගෞරවය ඇති කරගනින්නයි. ඉස්සරහට අරන් තියෙන්නේ අර්බුද හටගත්තු අය ඒක ගෞරවය නෙමෙයි තමාව. එතන අර්බුදිතිය ආත්ම දෘෂ්ටිය. එතන අර්බුදිතිය. ඒකයි. ඉස්සරහට ගන්නෝනේ තමාව නෙමෙයි. ඉස්සරහට ගන්නෝනේ තුනුරුවන්ව. අනේ බුදුරජාණන් වහන්සේ පුදුම දෙයක් නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. ඒ කාලේ අය මේක අවබෝධ කරගන්න. එතකොට ශ්‍රාවකයන්ට ගෞරවය ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ උපදේශයට ගෞරවය ඇති වෙනවා. ධර්මයට ගෞරවය ඇති වෙනවා. මේ කිසි ගෞරවයක් නැති එකපාරට ඒක ඒ විදිහට මල්ල ගන්න හදනවා. ගන්න බෑ. දැන් ඔය වගේම එකක් ලොකු සනන්ස අර ගියපතත් අපි කතා කරා පටිච්චසමුප්පාදේ සම්බන්ධව මේ ලෝකෙට විතරවක බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් දැන් සමහර තැන් සමහර අය කියනවා ඔය පස්ස පත්‍ය වේදනා කියනකොට පත්‍ය කියන එකට එතන කියනවා මේ පස්ස කොහෙද අනිත් තැන් වලත් ඒ වගේම ඇසේ ඇස ගැටුම ඒ විදිහට එන්න පුළුවන්ද ඕලාරික තැන් තියනවාද ඊට වඩා මේ වෙන දිව්‍ය ලෝකවල එවැනි දේවල් එවැනි තත්වයන් මේ පස්ස පච්චය කියන එක දැන් ප්‍රශ්න කරන එහෙම එකක් තියෙනවද කියන එක. ඒක තමයි ඒ කියන්නේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවා කියන එක. මම කියන්නේ මේ ඉස්සල්ලාම කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය කෙරෙහි ගෞරව කරන්න පුරුදු වෙන්න ඕනේ. මම කියුවේ ඒක දැන් මේ මේ අපේ හිතේ මම මේක අවබෝධ කරනවා මට මේක අවබෝධ කරන්න ඕනේ කියලා ගන්න බෑ. ඉස්සල්ලා තියෙන්න ඕනේ ගෞරව ඇතික. මොකද හේතුව අපිට මේ සාසනික પરම්පරාව නැහැ නේ දැන් කැඩුණානේ. ඒකේක ආක්‍රමණ වෙලා නොඑක ආකාරයේ දේශපාලන අර්බුද විදේශීය ආක්‍රමණ සංස්කෘතික ආක්‍රමණ මේ ඔක්කොගම නිසා අපිට අර මේ પરම්පරාගතව ආපු විදර්ශනා පරපුරක් නැහැ. බොහෝම මෑතකනේ මේ බුද්ධ ජයන්තියත් එක්කනේ මේ භාවනාව ගැන කතා කරලා තියෙන්නේ. ලොකුසානන්ස කිව්වට පස්සේ මමත් ඒක වෙනවා. ඔව් දුමිය 450ක් නැහැනේ මේ අපි මේ කතා කරන්න පටන් අර. ඉතින් ඒ නිසා දැන් මේ මිනිස්සුන්ට මේ මෙහෙම પરම්පරාගතව පුහුණු වෙච්ච බෞද්ධ රටාවක් නැහැ. ඒක කැඩිලා. ඒ නිසා තමයි මේ ධර්ම කතාව වෙනකොට මිනිස්සුන්ගේ හිත ශ්‍රද්ධාව පිහිට නැතුව විචිකිතාව පිහිටන්නේ. දැන් පිළිනුන් ශ්‍රද්ධාවනේ. ශ්‍රද්ධාව පිහිට නැතුව විචිකිතාව පිහිටනවා. සැකයට එනවා. සැකයට ආපු ගමන් මේක කොහොමද වෙන්නේ? එහෙම මොකක්වත් ඇති වෙන්නේ නැහැ. බොහොම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා අභිඤ්ඤයාහම් භික්කවේ ධම්මං දේසිස්සාමි නෝ අනභිඤ්ඤාය. මහණෙනි විශිෂ්ට ඥානයුක්ත ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ විශිෂ්ට ඥානයකින් තොරව නොවේ කියනවා. ඉතින් ඒ නිසා ඒ විශිෂ්ට ඥානයෙන් යුක්තව දේශනා කරපු ධර්මයක් කියලා ඉස්සලා මේ ධර්මයේ කෙරෙහි අපි ගත්තොත් අපි අද ස්පර්ශය ගැන ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව හට ගන්නවායි වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව කියලා මේ අපි ඔක්කොම අහන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැනයි. එතකොට අපිට හිතේ තියෙන දුන ශ්‍රද්ධාවක් මේක මෙහෙමමයි වෙන්නේ කියලා. ඒ ශ්‍රද්ධාවත් එක්ක මේක මේ විදිහටම මෙනෙහි කළා කී දිනෙක නම් සසරෙන් එතර වුණාද කියලා භාග්‍යතුන් වහන්සේගේ ශාසනය හිටපු රාතන් වහන්සේලා ගැන මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ ගැන ගෞරවයක් ඇති කර ගන්න ඕනේ. ඒ මූලික ලක්ෂණ නැතුව මේක අත ගැහුවට සාර්ථක වෙන්නේ නැහැ. ඒකයි ඔක්කොම එකතැන කරකෙන්නේ. ඔක්කොම එකතැන. අතන තමයි ප්‍රශ්න හට ගන්න මේක දැන් කොටසක් කියාගෙන යනවා ස්පර්ශයම හරියන්නේ නැහැ ස්පර්ශ නිරෝධී ගන්නවා ස්පර්ශ නිරෝධී කියලා කියන්නේ රහත් ඵලෙ. දැල්ලා ශුන්‍යතාවයට ගෙනියනවා කියලා. රහත් ඵලෙට ස්පර්ශ නිරෝධී කියන්නේ. සෝතාපන්න එකක් නෙමෙයි. සකදාගාමිත් නෙමෙයි. අනාගාමිත් නෙමෙයි රහත් ඵලෙට. ස්පර්ශ නිරෝධී කියන්නේ.
තිය නිසාර ඒ ඔක්කම හරි විදිර තේරුම් ගන්න පුළ බොහොම අයිංසකව මේක දඟල කියන බලෙන් ගන්න බෑ. බලෙන් ගන්න බෑ. මේ ගුණ ධර්ම කියන බලෙන් ගන්න බෑ. අවබෝධ කියනක බලෙන් ගන්න බෑ. මාර්ග බල කියනක බලෙන් ගන්න බෑ. ලෝකෙ කාටවත් දෙන්නත් බෑ. ඒක තමන්ම ධර්මයේ හිමින් හිමින් ඉගෙනගෙන ගුණ ධර්ම ඇති කරගෙන ඒකයි මං කිව්වේ සත්පුරුෂ වෙන්න ඕන කියලා. සත්පුරුෂයෙක් වුණාට පස්සේ සත්පුරුෂයාට තමයි මේක දෙන්නේ. ඊට පස්සේ නුවණින් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව හිමින් හිමින් දියුණු කරගන්න ඕනේ. එතකොට එයාට අවස්ථාවක් ලැබේ. තමන් වීරියෙන් කරද්දී තමන්ට අවස්ථාවක් ලැබේ. හැබැයි වීරිය නැත්තම් ඒ අවස්ථාව නැහැ. ද අපි කිමු විදර්ශනා කරගෙන එපා වුණා කියලා. එපා වුණා කියලා අතහැරිය කියමු. අරතිය. ඒ විදර්ශනාවට අරතිය ආපු ගමන් අතහැරියාට පස්සේ එයා අතාරින්නේ ඒක ඒකේ ප්‍රසාදයකින්. අප්‍රසාදයකින් අතහැරියාට පස්සේ ආහිත යොමු වෙන්නේ නැහැ ඒකට. ඉස්සෙල්ල කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය කෙරෙහි ගෞරවයක් ඇති කරගන්න ඕනේ. මෛත්‍රී ගැන වුණත් එහෙමයි, බුද්ධානුස්සති ගැනත් එහෙමයි, විදර්ශනාව ගැනත් එහෙමයි. ඒ ගෞරවයක් පිහිටියොත් තමයි එයා පොඩ්ඩක් හරි එක ගන්නෙ. ඒක ප්‍රබෝධයෙන් ගන්නෙ. දැන් අපි ගමු එක්තරා අවස්ථාවක අර නකුල පිටා බුදුරජාණන් වහන්සේ ගාවට ගියාම බුදුරජාණන් වහන්සේ ගාවට ගිල කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට භාග්‍යතුන් වහන්සේ නිතර බහ දකින්න අවස්ථාවක් නැහැ. ඊළඟට සංඝයා මනෝභාවනී සංඝයා දකින්න අවස්ථාවක් නැහැ. වයස්ගත වීම හන්ද. ඔව් මම වයසයි. ඒ නිසා මේ මට බොහෝ කල හිතසුව පිණිස පවතින මට මොකක් හරි අවවාදයක් කරන්න කිව්වා. එතන බුදුරජාණන් වහන්සේ වදාලා හරියට හරි මේ ගෘහපතිගේ කතාව නම් මේ ශරීරයේ ලෙඩ නොවන මොහොතක් නැහැ. මේක මේ බිත්තර කටුවකින් වටවෙච්ච එකක් වගේ මේ රෝගයන්ට කැදල්ලක් වෙච්ච එකක්. මේ වගේ රෝග පීඩා බහුල ශරීරයක් පරිහරණය කරමින් නිරෝගී සැප ගැන උදං අනන එක විහිළුවක් කියනවා, ලාමක කමක් කියනවා, මෝඩකමක් කියනවා. ඒ නිසා ඔබ පුරුදු වෙන්න කියනවා ලෙඩ වෙන ශරීර ලෙඩ උනාවේ. ලෙඩ වෙන හිතක් නැතුව ඉන්න පුරුදු වෙන්න කියනවා. ලෙඩ නොවන හිතක්, ලෙඩ වෙන ශරීරයක් පරිහරණය කරමින් ලෙඩ නොවන හිතක් හදාගන්න කියනවා. ඔච්චර දීප උපදේශේ. ඊට පස්සේ මේ මෙතුමා යනවා සාරිපුත මහරහතන් වහන්සේ ළඟට. යන්නේ ප්‍රීතියකින්. සාරිපුත මහරහතන් වහන්සේ අහනවා, "ඈ ගෘහපතිය, ඔබ මේක අමුතු සන්තෝෂයකින් අමුතු ප්‍රීතියකින් පාට වැටිලා hina වෙවි එන්නේ භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බස් කරද්දි උගුත් විශේෂයක් ලැබුණාද කියලා අහනවා. අනේ ස්වාමීනි මොනවද මේ අහන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් මම අද කතාවෙන් අමෘතයෙන් අභිෂේක ලැබුවා කියනවා. අර පුංචි අවවාදෙට නේද හිත කඩන් වැටලා නැහැ එතන. හිත අර ප්‍රබෝධයක් උනේ. දැන් මේ වර්තමාන මිනිස්සයා කරන්න ඕනේ එක නෙවෙයි. අනේ අපි කොච්චර මෝඩ ලෝකෙකද හිටී. අනිත්‍ය වශයෙන් විදර්ශනා වශයෙන් මෙහෙම භාවනාවක් තිබ්බා කියලාත් අපි දන්නවනේ. කියලා තමන්ට ලැබිච්ච දෙයින් සතුටු වෙන්න ඉපේ අහලා. අනේ අපි මේක කොහොමද කරන්නේ? මේක ආතල් වෙන එක යනවා කියලා ඔය වගේ මෝඩහයට බුදු ධර්මයෙන් ප්‍රයෝජන නැහැ. ඒකයි. එතකොට එතනේ ඒකට තාම තීරුමක් නැති අර. ඒක තමයි මම කිව්වේ. ඒක නෑ නෑ මෙහෙම කියනකට තමයි අපි ඒකවලට ඕන කෙනෙකුට මේක අල්ල ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දැන් බලන්න කියනවා අමෘතයෙන් අභිෂේක ලැබුවා කියනවා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා මාත් ආසයි එයා අමෘතයෙන් අභිෂේක ලැබුවේ කොහොමදයි කියලා දැනගන්න කියනවා. එතකොට විස්තරය කියලා කියනවා මෙහෙමයි ලෙඩ වෙද්දී ශරීරයක් හිත ලෙඩ කරගෙන නැතු ඉන්න කියලායි මට කිව්වේ. ඉතින් අහන උපාසක ඔබ ඇහුවේ නැද්ද ශාරීරික ලෙඩ වෙද්දි හිත ලෙඩ කරගන්න නැතුව ඉන්නේ කොහොමද? අනේ ස්වාමීනි ඕන තරම් දුරින්දල මම ඒක අහන්න කැමති මට කියලා දෙන්න කියනවා. ඒකෙන් අර චූටි දෙයින් ප්‍රබෝධයටපත් වෙනවා. දැන් විශේෂයෙන්ම දැන් ওই අනිත්‍ය විදර්ශනාව ඇස කන නාසය දිව ඕක තියෙන සංයුතිනිකා රාහුල සංයුත්ති ඊළඟට සංයුතිනිකා ගොඩාක් දේශනලා තියෙනවා. ඕකවත් ඉගෙන ගන්න ලැබිච්ච එක කොච්චර ලොකු දෙයක්ද? ඕකවත් අහන්න ලැබිච්ච එක ඔව අපි පරිවර්තනය කළා නැත්තම් දුන්නේ නැත්තම් මෙහෙම අනිත්‍ය භාවනා කියලා බුද්ධ දේශනා තියෙනවා. අනිත්‍ය මෙහෙම බලන්න නේතම් මම නේසු හමාසි නමේසු අත්තාසි අත්තාති මේ මම නොවේ මාගේ නෙවේ මගේ ආත්ම නෙවේ කියලා අනේ මෙහෙම ක්‍රමයක් ඒ කාලේ කළා තියෙනවා නේ කියලා සතුටක් උපදින්න ඉපැයි ඉස්සල්ලා. ඕක කරන්නේ කොහොමද කියලා ඔට්ටු වෙන්නේ නැතුව ඉස්සල්ලා සන්තෝෂයක් ඇති වෙන්න ඉපැයි හිතට. අර ලුකසනන්සේ කිය අර හිත ලෙඩ් නොවී ඉන්න ක්‍රමය මොකද්ද කිව්වේ? එහෙම ඒක කිව්වේ සක්කාදිටින් තොරවීම. සක්කාදිටින් තොර වෙච්ච ගම ලෙඩ වෙන්නේ නැහැ කියනවා හිත. ඔව්. ඒ කියන්නේ මම කිව්වේ ඒකයි. මේ මේ දේශනාවල දැක්කම අනේ මෙහෙම දෙයක් අපිට අහන්න ලැබෙනවනේ, කියවන්න ලැබෙනවනේ ඉස්සෙල්ලා සතුටක් ඇති වෙන්න ඕනේ.
ඒ සතුරත් එක්ක ගෞරව ඇතියෙනවා. ඒ ගෞරවත් එක්ක ප්‍රවේශ වෙන තියෙන්නේ. ශ්‍රාවකයා කියන්නේ යා. ලොකුසනන්ද අර විනාඩි අපිට පහක් වගේ තියෙන කාලයක් මේ ලියුම් වගේක් ඇවිල්ලා තිබ්බා. මේ ලොකුසනන්දසකින් අහන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා මෙතන මේ කතිකාවත වැඩසටහන ලොකුසනන්දසේ සමග සාකච්ඡා කරන අතේ බලාපොරොත්තු වෙන සිටීමේ ලොකුසනන්දසේ දරුවෙකු හැදීම. දුකක් බව දිනක ප්‍රකාශ කළ සේක. ලොකුසනන්දසේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේ ලෙස ඉතා ගෞරවයෙන් සලකන අපගේ විවාහක දරුවන් මේ කාරණේ නිමිති කර දරුවන් සෑදීම ප්‍රතික්ෂේප කර සිටිති. දිමෝපියන් වශයෙන් අපි එහාගෙන කියලා තියෙන විමතියට තියෙන මෙෂනස වශයෙන් අපි ඒගෙන විමසූ විට ලොකු ස්වාමීන් අහන්න යයි කියති. අපිට කිවිද ලොකු ස්වාමීන් අහන්නේ කියති. ඒ අය දැන් දරුවන් හැදීම වැලකී සිටනවලු. අපිට ලොකු ස්වාමීන් වහන්සේ හමු වීමට නොහැකිය. මේ දෙමව්පියන් වශයෙන් අප සිත් තුළ දැවෙන ප්‍රශ්නයකි. කරුණාකර ලොකු ස්වාමීන් වහන්සේට මේ පිළිබඳව නැවත පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. මාර්ගඵල ලබා ගැනීම දරුවෙකු ලැබීමෙන් අවහිර වන බව උන්වහන්සේගේ ඔවුන්ගේ හැඟීමයි. ඒක ලොකු ස්වාමීන් එදා ලොකු ස්වාමීන් වහන්සේකට උපමේය වශයෙන් උත් කිව්වා මාර්ගඵල ලැබුවපු අයත් මේ විවාහ වෙච්ච අය ගැන මේකෙත් තියෙන මං හිතන්නේ ඒවා කියලා. හැඟීමයි. නමුත් බුදුන් වහන්සේ කාලේදී විසාකමේ කියලා තියෙනවා. බන්දුල මල්ලිකා කෙතරම් දරුවන් හැදුවාද ලොකු ස්වාමීන් වහන්සේ පමණයි ඔවුන්ගේ මේ වැරදි අදහස නිවැරදි කරන්න පුළුවන් ලොකු ස්වාමීන් වහන්සේට පමණයි. එම නිසා මෙහෙම ඒක හරි පුදුමයි. අපි නොකියපුවා. අපි එහෙම නොකියපු දේවල් මේ කිව්වයි කියලා අල්ලගෙන මෙහෙම හරි පව්. ඒ කියන්නේ දැන් දෙමව්පියන්ට ඒගොල්ලන්ටත් පව්. මම දැන් කාලයක් තිස්සේ කියන්නේ මං හිතන අවුරුදු ගණනාවක් තිස්සේ කියනවා මේ ජාතියේ දරුවන් මදි වෙලා ඉන්නේ මේ දරුවන් ලබා ගන්න පින් කරන අනික රුවන්වැලි සෑයට හරිය ප්‍රසිද්ධිය මම කියලා තියෙනවා. රුවන්වැලි සෑයට ගිහිල්ලා දරුවෝ නැත්තම් දරුවෝ ඉල්ලන්න සමහර ළමයිගේ කට්ටකමක් ඇත්තේ ඔක. ඒ කියන්නේ දැන් තරුණ ළමයි ඇති ඒගොල්ලෝ අදිෂ්ඨාන කරගෙන ඇති මේ ළමයි හදන්නේ නැහැ කියලා. ඒකට තමයි අපිව පාවලා දීලා. ලොකු සන්නස කිව්වා කියලා. සමහර දරුපල් නොලැබීම ගැන අපි කතා කරලා ලොකු සන්නස කිය අර පින් නෑ නෑ මේ ඒක නෙමෙයි කියන්නේ මේ ඒක නෙමෙයි කියන්නේ දරුවන් හැදීමෙන් ඒ කියන්නේ දැන් සාමාන්‍ය දරුවන් නොහැදීම එහෙම ඉන්නකොට දැන් එහෙම ඒ සමහර අයගේ ඒ වගේ මිත්‍යා දෘෂ්ටි මම අයින් කරලා තියෙනවා. අපි නම් දරුවා හදන්නේ නැහැ මේ දුකක් කියලා කියනවා. මං එහෙම කීප දෙනෙක්ට කිව්වා පුතා ඔය දරුවා හදන්නේ නැහැ දුකක් කියන එක ඔයගොල්ලෝ දිමාවුපුව හිතුවා නම් අද ඔයා මනුස්ස ලෝකේ ඉන්නවද? මං කියලා තියෙනවා අපේ දිමාවුපිය හිතුවා නම් දරුවා හදන්නේ නැහැ දුකක් කියලා අද මම ඉන්නවද? ඒ දෙමාපිය පුළුවන් හැටියට හදපු නිසානේ අද අපි ඉන්නේ. කියලා ඒගොල්ලන් ඒ අවස්ථාව නිවරදි කරනවා. ඒගොල්ලන්ගේ පුද්ගලික දේවල් මේ අපිව පාවලා දීලා මේ සම්මත කරගෙන. එහෙම හරි පව්. අපි සෑහෙන කාලයක් තිස්සේ කියනවා අපේ ජාතියට එක අවස්ථාවක මම කිව්වා ඒක පුළුවන් නම් පවුලක ළමයි 10ක්වත් හදන්න කියලා. මේක බේර ගන්න නම්. ඉතින් අනික මේකේ ලොකම දෝෂය තමයි මේ ලිපියේ. මේකේ ලිපිනේ ඇඩ්‍රස් එකක් නැහැ. ඔව්. මේ වැදගත් විදිහට ලියුමක් යවනකට ලිපිනේ සහිතව යවන්න ඉගෙන ගන්න. මෝපියන් පිරිසකේ. මේ දීපම්පියන් පිරිසක් කියලා ඉවර තියෙන්නේ මේ තමන්ගේ ඒ ගෙදර ඇතිවෙච්ච පුද්ගලික ප්‍රශ්නයක් ඒ අපේ පිටින් දාලා. ඒකයි කරලා තියෙන්නේ. ඔච්චර ඕනනම් ওই පොල් ගහල අපිට ඕන තරඟ ඇවිල්ලා හම්බිලා කතා කරන්න පුළුවන්. මේ බොරු කතාවක් තියෙන්නේ. ඒත් ඒ නිසා ඒ වගේ පව කරගන්න නැතුව ඉස්සෙල්ල බලන්න ඕනේ අපි විදියට කවුරු හරි වෙන කතාවක් ගෙනිච්චත් දන්නේ නැත්නම් ගෙනිච්චත් දන්නේ නැහැ අපේ එහෙම වෙනවා. අපි වෙබ්සයිට් වලත් අපි දානවා බබාට නමක් කියලා නම් ටූටි දරුවන්ට නම් පවා අපි දාලා තියෙනවා. ඊළඟට රුවන්වැලි සෑයට ගිහිල්ලා දරුවන් ප්‍රාර්ථනා කරන්න කියලා අපි කියලා තියෙනවා. ඒක නෙමෙයි හේතුව සමහර ඒගොල්ලන්ගේ අඩුපාඩු වහගන්න මේ ධර්ම ඉස්සරහට දාලා පාවිච්චි කරන අය ඉන්නවනේ. තම තමන්ගේ අඩුපාඩු වහගන්න වංචනික තත්ත්වයක් කියනවා. වංචනික තත්ත්වයක් තමනුත් පව කරගන්නවා තුනුරුවන්ට පව රැස් කරනවා ධර්මයට පාවලා දෙනවා. එහෙම තරුණ ළමයි ඉන්නවා. තම තමන්ගේ දුර්වලකම් වහගන්න කොහොම කියනවා. ලොකුසානන්සේ දැන් අර අපි කතා කර හිටපු එක අවසන් කරන්න නම් ලොකුසානන්ස කියන්නේ තමා තුළ අර වීරිය තියෙන්න ඕනේ. නෑ මෙහෙමයි. ඒ කියන්නේ තමන්ගේ දැනුමෙන් විමසන්නත් ඕනේ කියන්නේ. නෑ වීරිය නෙමෙයි ඉස්සෙල්ලාම ඇති ඕනේ. මේක ලස්සනට හිතන්න ඕනේ. එතනදී පැහැදීම සහ ඒ කියන්නේ දැන් බලන්න මම මේ ධර්මයේ ඉගෙන ගත්තු රටාවක් තිබ්බා. මම කවදාවත් බුද්ධ දේශනා කියවද්දී විචාරකෙක් හැටියට කියවලා නැහැ.
එකන්නේ විශ්වවිද්‍යාලවල යන කාලේ උසස් පෙළ කරන කාලේ අපිට උගන්ලා තියෙන විචාරයකින් හැටියට බලන්නයි. ඒ කියන්නේ අපි කවුරුත් ජාතක පොත ගත්තා අපි උසස් පෙළ කරද්දී ඒක විචාරය කරන්න අපිට දුන්නේ. අපි සදහවස් කෙනෙක් හැටියට ජාතක ශ්‍රවණය කරන දහසින් ජාතක පොත කියුවේ නැහැ. ඒක විචාරය කළා. ධර්මයත් විචාරය කරන්න අපිට උගන්ලා තිබුණේ. ඒ විචාරය කළා. ඒකෙන් සද්ධා මාත්‍රයක් හටගත්තේ නැහැ. තීන ටිකක් නැති වුණා. උගත ඇංගලත් එහෙම විචාර කරමින් තමයි තියෙන්නේ. මේක සම්නිත්තනිකයි මෙහෙම කියනවා මේ වදින. අරගේ මේක තියෙනවා කියන්නේ උගන්නන්න. මේක පුරම මෙහෙම එකක් දාලා තියෙනවා. ඒ යුරෝපීන් සිස්ටම් එකක පොයක් එකක් ඒක මේකට යනවාද? ඔව් ඒ යුරෝපීන් සිස්ටම්. ඒ සිස්ටම් එකට ඉගෙන ගන්න කිසිම සද්දාවක් හටගන්නේ නැහැ. මම ධර්ම ඉගෙන ගන්න පටන් ගත්තේ මට අපේ අපවත්ච්ච අර අමතක වෙසි උත්තම ඇතේ මට කියා දුන්නේ. මට කිව්වා මේවා කියවන්න භාග්‍යතුන් වහන්සේ ළඟ ඉන්න කෙනෙකුට හිතාගෙන කිව්වා. එදා ඉඳලා මම ඒ විදිහට කියුවේ මම සූත්‍රයක් කියවද්දී මම කියවන්නේ මේ සිද්ධියේ මේ මේ ජේතවනාරාමේ නැත්තම් කොයි හරි මේ ප්‍රදේශයක තැනක සිද්ධ වෙනවා. මම එතන බලාගෙන ඉන්න මේ සිද්ධිය මේ කියන දේ අහගෙන ඉන්නවා. එතකොට මම එතන සවන් දෙන ශ්‍රාවකෙක් මම විචාරකෙක් නෙමෙයි. එහෙම කියවද්දී හිතේ හිතෙනවා අනේ මේක ලස්සනටම ඇවිල්ලා පේනවා. එතකොට මේ සූත්‍ර දේශනාවක් කියන අවස්ථාව ඊට පස්සේ අනේ මේ අවස්ථාවේ මේගොල්ලෝ මාර්ගඵල ලබනවානේ. අනේ මේගොල්ලන්ට දතුර දතුර සත්‍ය අවබෝධ වෙනවානේ. අනේ මට නෑනේ තාම කියලා. අන්න එතකොට අරගොල්ලෝ කිරි ගෞරවයක් ඇති වෙලා. ඒ උගන්නපු ධර්මයේ කිරි ගෞරවයක් ඇති වෙලා. දැන් ගෞරවයක් ඇති වෙන විදිහක් නෑනේ. ඇයි තමන් ඉන්නේ යටහත් පහ සිතින් නෙමෙයිනේ. ඊ යටහත් පහ සිතින් යුක්තව කියවන්න ඕනේ. එහෙම කියවනකට නිකන් ඒ අවස්ථාවේ තමයි පැත්තකින් ඉන්නවා. පැත්තකින් ඉඳගෙන මේ 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 දේශනාව සමන් දෙනවා වගේ එකක් තමයි කියවනවා කියන්නේ. එතකොට එහෙම ධර්මයේ කියවද්දී අන්න හිතේ ඇති වෙන ලොකු ප්‍රබෝධයක්. මේ ප්‍රබෝධි සෑහෙන හිතට ප්‍රීතියක් ගෙනත් දෙනවා. ඒක ඕන කෙනෙකුට ඇති වෙන එකක්. දැන් මහා පරිනිබ්බාන සූත්‍රය ස්වයංනාසිකයේත් ඒ වගේ එක අහගෙන ඉන්නකොට ඒක තේරෙනවා. ඒක තියෙනවා ඒක. ඒ වගේ බුද්ධ දේශනා කියව ධම්මපදයේ කියවද්දී ධම්මපද ගාථා කියවද්දී හරි ප්‍රීතියටපත් වෙනවා. මම සමහර අවස්ථාවලදී එහෙම පොත තීදී මම නමස්කාර කරනවා බුදුරජාන් වහන්සේට. ඉතින් ඒ වගේ අර සතුට ලබ කියවන් ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි මේකේ පිහිට තියෙන්නේ. ඒ විපාවෙන්නේ ඒ හරි විදියට අල්ලපු නැති නිසා. එහෙම තමයි පටන් ගන්නව සහ ඒ පිළිවෙලකින් කරනවා නම් මේක තමයි කරන්නේ. ගෞරවයෙන් පිලිසරණ ලබා දෙන දෙයට ගෞරව කරන්න ඕනේ. ගෞරවයෙන් වෙන වෙන විෂයන් ස්ටඩි කරන සිස්ටම් එකට මේක බෑ. පිටක් ලැබෙන්නෙම නෑ. බය නැතුව කියනවා මම ඒක. කිසිම පිටක් නෑ මේකේ. ගෞරව නොකර එක වචනයක අර්ථයක් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ගරු කරන්නේ නැතුව පිට ලබන්න බෑ. මතකයක් විතරක් තියෙයි. ඉතින් මතකේ කාටද නැත්තේ? ලක්ෂණංශ කියව ආර සමහර තැන්වල බුද්ධ ධම්ම විතරයි කියලා සැලකිල්ල තියෙන සංඝයාට එහෙම ගන්න නැහැ කියලා. තායිලන්තේ තියෙන මලු සංවිධානයක් බිහි වෙලා බුද්ධ වචන කියලා. ඒකේ සංඝයා අතහැරලා ඊළඟට සංඝයා සම්පූර්ණ නැහැ කියලා මේ මජ්ක්‍ධිම නිකායෙම තියෙන රහතන් වහන්සේලගේ දේශන ඒවත් අතහැරලා. ඉතින් රහතන් වහන්සේලානේ මේක දිගටම පරම්පරාව අරගෙන ආවේ. ධර්මයක් කොහෙද රහතන් වහන්සේලා නොසිටින්ද? ආන් ඒකයි. ලොම්පින් ලක්ෂණංශ එනම් මහින්දනේ අද වැඩසටහන නිමා කරන්න කාලය ඇවිත් බොහෝ දේ අපි අද කතා කර ඇත්තටම කොහොමද තමා යම් කිසි විදිහකට පිවිසෙනවා නම් ධර්මයට කොයි ආකාරයෙන්ද ඒ ධර්මය තමා තුළ තමා එක දැන හැඳින ගත යුත්තේ කෙසේද කෙසේද කෙරෙහි යම් කිසි විශ්වාසයකින් කටයුතු කිරීමේදී කටයුතු කරන ආකාරයෙන් සමද ලොකු සන්නාන්සේ ඒ හිත පහදා දෙන ආකාරය ගැන අද කතා කරා. නැතොත් මේ සිතෙන් වැටීමක් කඩා වැටීමක් නෙවෙයි එතන ප්‍රබෝධයක් ඇති විය යුතු තැනක් හැටියටත් ඒ ප්‍රබෝධය සහ ප්‍රීතිය තමා තුළ ඇති විය යුත්තේ සම්පූර්ණයෙන්ම තමයි කෙරෙහි පූර්ණ අවධානය සහ විචාර කිරීමට නොගොස් තමා තුළේ තියෙන විශ්වාසය සහ ඒ තියෙන වීරිය ඒ තියෙන ඒ සැටියෙන් ගැනීමෙන් තමාට ලොකු ප්‍රයෝජනයක් කර ගැනීමට හැකියාවක් ඇති වෙයි කියලා ලොකු සන්නාංශයේ මේ පහදා දීම කරා. අද වැඩසටහන තුලින් මම හිතන්නේ මේ වැඩසටහන නැවත වතාවක් නැරඹුවොත් වැඩියත් හොඳයි කියලා මම හිතනවා ලොකු සන්නාංශ. මොකද කාටත් එතකොට මේකට හේතු ගන්න පුළුවන් වෙයි. කොහොමද මේ කටයුත්තට තමා තුල ඒ අදිෂ්ඨානය ඇති කරගත යුත්තේ කියන්නේ. ඉතින් අපි ලබන සතියේත් මෙවැනි වැඩසටහනක් කෙනා නම උදෑ වැඩසටහනක් තුලින් ඔබ හමු වෙනවා. එතෙක් ඔබ සම සීල දෙනාටම තුරුවන් සරණයි. නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය සතහම් කතිකාව.